සමන්තසස්සවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්සේ සුනන්තෝ සංඝමුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්ධෝ සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ යං යං පදේ සම්භජති තත් තත් තේව කුලිතෝති ශ්‍රද්ධාවන්ත පින්වතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලකාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් 84,000ක් පමණ පිරිස මඟඵල නිවෙනේ පිහිටුවමින් දේශනා කරන ලද විශේෂ දේශනාවකද සම්බන්ධ ගාථාවක් මාතෘකාස්ථානයේ සබන්ට යෙදුණේ. පින්වත් මරණින් සමරකෝන් මහත්මයා මත ආරාධනා කළ නොගැඹුරු දහම් පදයක් අහන්න ලැබේවා කියලා. බුද්ධ ධර්මයේ ස්වභාවයෙන් ගැඹුරුයි. එසේ නමුත් ඒ දහම් පද විවරණය කිරීමේදී නොගැඹුරුව තේරුම් ගැනීමට පුළුවන් වෙයි. මේ මාතෘකා කළ ගාථාවේ තේරුම සද්ධෝ සද්ධා සම්පන්න වූද, සීලයෙන් සම්පන්න වූ සීලයෙන් සම්පන්න වූද, යසෝ කල්යාණ මිත්‍ර පිරිසක් නැත්තා වූද, භෝග සමාප්පිතෝ දානමය කුසල් කිරීමට භෝග සම්පත් නැත්තා වූද යමෙක්ේ නම් යම් යම් පදේකං බජති යම් යම් ප්‍රදේශයකට යනවා නම් තත්ථ තත්ථේව පූජිකෝ ඒ ඒ තැනල පූජා සත්කාර ලබන්නෙක් වෙයි. ඒකයි ගාථාවේ කෙටි තේරුම. ශ්‍රද්ධාවන්ත වූද, සීලවන්ත වූද, කල්යාණ මිත්‍ර පිරිවරක් ඇත්තා වූද, භෝග සම්පත් ඇත්තා වූද කෙනෙක් යම් යම් ප්‍රදේශයකට යනවා නම් ඒ ඒ තැන පුද සත්කාර ලබන්නෙක් වෙනවා. මේ දේශනයේ පැවැත්මේ විශේෂ හේතුවක් නිමිති කරගෙනයි. අපේ බුදු ශාසනයේ සිටියා භානාන්තර ලාභී සිවණ පිරිසක්. භානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක මහතුරු, උපාසිකා මවරු හිටියා. එන් එක්කෙනෙක් ඉන්නවා මත්ස්‍යකාසණ්ඩ නගරයේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා. භානාන්තර ලබා ගත්ත කෙනෙක්. මේ ක්ෂේත්‍ර ගෘහපතිතුමා කල්ප ලක්ෂයක ඉතම් මේ භානාන්තරයේ පටාගෙන ආපු කෙනෙක්. කල්ප ලක්ෂයකට ඉස්සරේ පදුමුත්තරේ බුද්ධ ශාසන කාලේ කංසවතී රාජධානියේ සිටුවරේ. ඒ කාලේ මිනිස්යාගේ පරමාශ අවුරුදු ලක්ෂයයි. බොහෝම ශාස්ත්‍රීය වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක්. ගෙඩගෝග කිසිවක් නැහැ. කලකෝලාල කිසිවක් නැහැ. ප්‍රාණඝාත ආදී කිසිවක් නැහැ. බොහෝම ධාර්මිෂ්ඨ කාල පරිච්ඡේදයක්. මේ සිටුවරයා දීමන්තුරා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන නිතර නිතරමින් යමින් බණහමින් බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව බොහෝ කුසල රැස් කරගෙන සිටිය. එක දවසක් දකින්න ලැබුණ ඒ බුදු ශාසනයේ තරා දායක කෙනෙකුට උපාසක මහත්තයෙකුට තනතුරක් දෙනවා ධර්මපතිකයන්ගෙන් අග්‍රස්ථානයේ. ධර්මපතිකයන්ගෙන් අග්‍රස්ථානයේ දෙනවා දැක්කා. ඒ සිටුවරයාටත් කල්පනා වුණා සාදු සාදු පුත්‍ර වාසනාවක්ද බුදු මුවකින් මේ වගේ තනතුරක් ලැබීම, අනික ධර්ම කතිකත්වය ලැබීම කොච්චර වටිනවාද.
මමත් මේක ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා එදා සිට දින හතක් මේ නියතම දානෙට ආරාධනා කළා. බුදුකාමොක් ලක්ෂයක් සංඝයා. ඉතින් මේ අද්දාස පුරාම බොහෝම ප්‍රණීතව බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ සිව්පසයෙන් උපස්ථාන කරලා හත්වෙනි දාසේ බුදුකාමොල ගැනගෙන ප්‍රාර්ථනාව කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ අද්දාස පුනා මා සිදු කර කුසලය. අර දෙව්ලෝ යන්නේ නෙමෙයි, සත්ත්ව රජ වෙන්නත් නෙමෙයි, බමලෝ යන්නත් නෙමෙයි. දින හතකට පෙර මේ සීමතුරා බුදු සසුනේ උපාසක මහත්මයෙකුට ධර්ම කථිකත්වයෙන් අග්‍රස්ථානයේ පිළිනමව මම දැක්කා. ඒකා ස්වාමීනි මටත් මේ කළ කුසල් දෙලේ මතු අනාගතයේ බුදු සසුනකදී ධර්ම කථිකත්වයෙන් අග්‍රව උපාසකත්වයෙන් යුතුව මඟඵල නිවන් සුව සාදා ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කළා. අන්න සිතේ බලවත් ඡන්දය, බලවත් වීරිය, බලවත් චිත්තය, බලවත් විමර්ශාව පහළ වුණ එකෙන්දි. දීමතුරා බුදුරජාණන් වහන්සේද අනාගතයේ දක්නා නුවණින් අනාගත ඥානයෙන් දැක වචනයක් දේශනා කළා. ඒකට කියනවා නියත විවරණය කියලා. ස්ථීර වශයෙන්ම කල්ප ලක්ෂයක් ගිය තැන මහා භාද්‍ර කල්පයෙහි සතරවෙනි බුද්ධාන්තරයේ වන ගෞතම බුද්ධ ශාසනයේදී චිත්‍ර ගෘහපති නමින් ඉපද මේ ධර්ම කථිකත්වයෙන් අග්‍රව නිවන් දකින්නවා කියන අනාගත වාක්‍යය දේශනා කළා. එයින් මේ සිටුවරයාගේ තවත් දිරිමත් වුණා. දැන් නියත වුණානේ. කල්ප ලක්ෂය කියන එක බොහෝම කෙටි කාලයක් කියලා හිතාගත්තා. ඒ කල්පයේ කියන එක සුළු කටු කෙටි කාලයක් එහෙම නෙමෙයි. ඒ ගැනත් අපි තේරුම් ගන්නට ඕනේ. මේ මෙතුණ අවුරුදු ලක්ෂය පුරාම බොහෝම උසස් සම්දෙමින් දාන, සීල, භාවනා, ධර්ම ශ්‍රවණ, ධර්ම දේශන, වාගේම අපචාන, වෙය්‍යාවච්ච, ප්‍රතිදාන, ප්‍රත්‍යානුමෝදනාදී හැම කුසලයක්ම කරගත්තා. දස පුණ්‍යක්‍රියාව, දස කුසල කර්මපතය, සතර සංග්‍රහ වස්තුව, දස පාරමිතාව, සතර බඹ විහරණය, සමථ භාවනා, විපස්සනා භාවනා, කරණීය ධර්ම, මහා මංගල ධර්ම ඔක්කොම අනුගමනය කළා. සෑම බුද්ධ ශාසනයක ප්‍රතිපත්ති මාර්ගයේ එකයිනි. එනිසා බෝධිපාක් ධර්ම 37 වැඩෙන හැටියේදී බොහෝ කුසල් පාරමී පුරා ගත්තා. මෙතුම භවයෙන් භවයට සුගති ලෝකෝලම සරිසරමින් අර තමාගේ හිතේ පහළ වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසා ධර්මතා හතර අනුව උපනුපන්තන ධර්ම කථිකයක් වෙන්නේ සුදුසු වෙන පින්කම් කරගෙනම ආවා. දරවිසු ආත්මය නොදක්නේ නමුත් තමන්ගේ හිතේ තියෙන උපනිශ්‍රේ කියන ධර්ම ශක්තියක් ඒකෙන පෙර පුරුද්ද. දැන් කලින් ප්‍රාර්ථනා කළේ ධර්ම කථිකත්වයේ සඳහානේ. ඊළඟ ආත්භාවයන් විදිහ හිතට එන්නේ ඒ අදහසයි. එහෙම භවයෙන් භවයට ධර්ම කථිකත්වයේ ප්‍රාර්ථනා කරගෙන එරම් පුරාගෙන ඉන්න කාලේ කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේක නැත්තා මනුලොව 15 සිටියා. හැබැයි 15 සිටියේ නගරයක මෙමේ පිටිසර ගම්මානක. ජීවනෝපාය දඩේමත් මේ සංසාර දෝෂ හැටි මාර්ගඵල නොලැබුවා නම් මේක මේ ත්‍ත්වයට පෙරලෙන ස්වභාවය. මේක නැත්තා දඩේමින් තමයි ජීවත් වෙන්නේ. අමුදරුවන් පෝෂණය කනේ දඩේමින්. එක දවසක් වනාන්තරයේ ආයුධ සන්නද්ධව දඩේමේ යනකොට බිත්තියක් නැති ආවරණයක් නැති ගල් ගුහාවකට වෙලා සිල්වත් ස්වාමීන් වහන්සේ නම භාවනා නියෝගී වෙනවා ඉෂතෙක් වහගෙන. සූර්යයෙන්ම ඉෂතෙක් වහගෙන වාඩි වෙලා ඉන්නවා භාවනා කරන්නේ. මේ පින්නතාගේ හිත අවදි වුණා. ඒ නාමේ කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ සැපෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් මේ ප්‍රසාවතක් ඇඳ පෙරවාගෙන මේ නැසි මදුරු පීඩාවන්ට ඉෂතෙක් වහගෙන පෙරවාගෙන සීතල උණුසුම විඳගෙන කිසිම ආවරණයක් නැති මේ ගල් ගුහාවට වෙලා භාවනා කරන්නේ සසර දුකින් අත මිදෙන්න නේද? එයිසම මම මේ අනුගමනය කරන්න ඕනේ නේද? මගේ ජීවනෝපාය මම විනාශ කරන්න ඕනේ නේද? ඒ හිතේ ලොකු ආබෝධයක් ඇති කරගෙන වහාම ගෙදර දිව්වා. ගෙදර දුවගෙන ගිහිල්ලා වැඩි දුරක් තිබිලා නැහැ ගෙදරට මම හිතනවා. ගෙදර කෑම ඉදෙමින් තිබුණා.
මේ තැනැත්තාගේ දවල් ආහාරයේ බත ඉදෙමින් තිබුණා. අයමත් දුවගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේට නැඳලා පාත්‍රය ලබා ගත්තා. අයමත් ගෙදර දුවගෙන ඇවිල්ලා පාත්‍රය දොහොලේ කරලා අර උණු උණු වේම දානේ බෙදලා අවශ්‍ය ව්‍යංජනයේ තියෙන දෙයක් බෙදලා උඩින් කොලයක් දෙය කොලයක් වාගේ කොලයකින් වහගෙන ආවා. ඒ එනකොට අතරමඟ තියෙන බොහොම ලස්සන වර්ණ සම්පන්න සුවඳ ඇති මල් වර්ග තිබිලා තියෙනවා. මේ මල් වර්ග ජාති පහක්ම කඩාගත්තා. නිල් පාට මල්, කහ පාට මල්, සුදු පාට මල්, රතු පාට මල්, මදපී මිශ්‍ර පාට ඔක්කොම වර්ණ සම්පන්න බොහොම වටිනා මල් මෙලාගෙන මේ පාත්‍රයේ උඩින් මල් ගොට්ටකුත් තියාගත්තා. ස්වාමීන් වහන්සේ දැන් ඉතින් ධාමයේ වෙලාව නිසා බලාපොරොත්තු වී සිටියා පාත්‍රය ගේනකම්. මේක නැත්තා නිකන් නෙමෙයි. අත දෝහණය කරන්න පැන් බඳුන්ද එවාගේම දැහැටිද අවශ්‍ය දේවලොත් ඉක්මනින් ඉක්මනින් සපයා දෙමින් තමයි මේ ගාන පිළිගැන්වේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේක වැළඳුවා. එතුමා මේක වන්දන ඉවරණකම් බලාන ඉඳලා ඔක්කොම වත් පිළිවෙත් කරා. පාත්‍රය අරගෙන දෝණිය කළ දුන්න. එවාගේම පවන් සැලුවා. දැහැට වන්දීමට උපකාර වුණා. මේ සියල්ලම සිදු කළා. මෙතුමා පාමුල වැදලා ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනි මා මේ සිදු කරගන්නා ලද කාලික කුසල කර්මය. කාලික කියන්නේ හැමදාම කරපු කන් නෙමෙයි. අභිසයෙන් යෙදු පිටින්කම. මේ කාලික දානමේ කුසලයේ නිසා සසර වසන තුරු මේ වාගේ දඩයන් කරන ආත්මයක් නම් නොවේවා. මට උපනුපන්තන පංච වර්ණ මල් ලැබිවා කියලා. මට උපනුපන්තන චිත්‍ර කියන නම ලැබේවා. මට මතු අනාගතයේ බුදු සසුනකදී චිත්‍ර කටිකත්වයක් ඇතුව ධර්ම කටිකත්වයෙන් අග්‍රව මඟපල නිවන් සුව ලබන්නට මේ කුසලයේ හේතු වේවා කියලා පාමුල වැඳලා ආරාධනා කොට දාර්ශනා කළා. මෙන්න මේ කුසලය. මේ කුසලයේ මේක නැත්තාට මුළු ජීවිතේටම නිදානයක් වගේ වුණා. එදැයින් පස්සේ දඩයන් තුලින් ඔක්කොම නවත්තලා ඉතා පිරිසුදුව පන්සලෙන්දයක් ගෙදර කාණ්ඩෙත් දෙක්ක. අටසිල්යක් තා පොහොයත පොහොයත. දානමිකව ජීවනෝපායක් තෝරාගෙන සදායෙන් දාන ජීවිතයක් ගෙවල ආයු කෙලවර සුගතිය උපන්නා. දෙවල උපදිනකොට යදුනක් මානේ නිල් පාට, පහ පාට, සුදු පාට, රතු පාට, මදකේ පාට පංච වර්ණ මල් වැස්සක් වැස්සා. මේ විසිතුරු මල් වැස්සකෝත් එක්ක උපන්න නිසා දෙවියෝ නම් ලැබුවා චිත්‍ර දිවි රාජයා කියලා. දෙවල ඉන්න තා චිත්‍ර දිවි රාජයා කියලායි කවුරුත් ආමන්ත්‍රණය කළේ. මේ වාගේ දෙවල බුද්ධාන්තරයක්ම හිටියා. දැන් පින පිළිලා කල්ප ලක්ෂයක් එහෙම පෙරුම් පුරා නැවිලා තියෙනවා. බුද්ධාන්තරයක්ම දිව්‍ය ලෝක හයේම සැරිසරලා සැරිසරලා ඉන්න අතරේ අපේ සරුවක් ශාසනයේ පහළ වෙන කාලයේදී මත්සකාසන්න කියන නගරේ, ඒ කියන්නේ සවැත් නුවර යෙදුම් 120ක් තරම් දුර ප්‍රදේශයක් මත්සකාසන්න, මේ නගරේ සිටු බෙදරේක සිටු පුත්‍රයෙක් කියලා උපන්නා. මේ දරුවා මව කුසෙන් ගිහි වෙන දවසේදී ඒ සිටුමාලිගා වටේට යදුණක් මානේ නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මඟ තේ පාට මල් වැස්සක් වැස්සා. වතුර නෙමෙයි මල් වැස්සා. ඉතින් නම අරගෙන ආවා කියලා පියතුමා පියේ සිටුවරයා නම තිබේ චිත්‍ර කුමාරයා කියලා. දැන් අර තමන්ගේ පැතුම් ඉෂ්ට වෙන්නේ නැති. මල් වැස්සෙකුත් එක්ක උපන්න නිසා, විසුතුරු ආත්මයක් උපන්න නිසා චිත්‍ර කියන නමින් ආමන්ත්‍රණය කළා චිත්‍ර කුමාරයා. මේ චිත්‍ර ඉගෙන කියාගෙන තමන්ගේ පියාසතු සිටි තනතුරක් ලබා ගත්තා. මුළු මහත් ප්‍රදේශයේ බොහෝම දියුණුවට පත්ව ධනවතෙක් වුණා. ඒ කාලයේදී අපේ බුදුරජාණන් වහන්සේ බුදු බාටපත් වෙලා ධම්සං දේශනාවෙන් පසුව 69ක් ධර්ම දූත සේවාවේ පිටත්තර යවවනි. එයි මුලින්ම පැවිදිව පංචවර්ගීය ස්වාමීන් වහන්සේලා අතරට එක එක ස්වාමීන් වහන්සේ එක එක ගම් නියම් ගම් රාජධානි වලට වැඩියනි. ඒ එක නමක් මේ මත්සිතාසන්න නගරේට වැඩලා තියෙනවා. උන්වහන්සේ හඳුන්වන්නේ මහානාම කියලා. මහානාම රහතන් වහන්සේ. ඉන්නේ මත්සිතාසන්න නගරේ ප්‍රධාන සිටුවරයා නිසා තවත් පිරිස එකතු වෙලා මේ ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ධර්මානුශාසනයකට සවන් දුන්නා.
ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනය තුළින් මේ පිටර ගුරුපදිතුමා සෝවාන් මඟඵල නිවන් සාක්ෂාත් කරගත්තා. මේ පළවෙනි ධර්මාශ්‍රවණයයි. සෝවාන් වෙනකොට මෙතුමාට වෙනත් ආකාරයට වඩා විශේෂත්වයක් ලැබුණා. ඒ මොනවාද? අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සිව් පිළිසිඳාගාර ලැබුණ සෝවාන් මාර්ගය සමග. මේක ආශ්චර්ය දෙයක්. අපේ බුදු ශාසනයේදී සෝවාන් වෙනකොට මේ සිව් පිළිසිඳා ලැබුව ප්‍රශ්නමක් ගැන පමණයි සඳහන් වෙන්නේ. පරිද්දන් වතරේ අනුද මාහිමියන් වහන්සේ සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. උපාසක පින්නතුන් අතර රජගහනුවර උපාලි ගෘහපතිතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. සරත් නුවර ධම්මික උපාසකතුමා සෝවාන් වෙනකොටම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. කොසමෑ නුවර සාමාවතී රාජමහේසිකාට මල් සැපයෙව්ව කුජ්ජුත්තරා කියන උපාසිකාවද සෝවාන් වෙද්දීම සිව් පිළිසිඳා ඥාන ලැබුවා. එයින් එක්කෙනෙක් තමයි මේ මාත්‍රිකා කණ්ඩ නගර වාසී චිත්‍ර ගුරුපතිතුමා. ඔය පස් දෙනා ගැන සඳහන් වෙනවා සෝවාන් වෙනකොට සිව් පිළිසිඳා ඥාන ලැබුවා. විශේෂත්වය මොකද? ඒ පස් දෙනාම විචිත්‍ර විඥේ විචිතුරු ධර්ම කතිකත්වයෙන් ඉහළට ප්‍රසිද්ධ වුණා. අනුද මාහිමියන් වහන්සේ බොහෝම විචිත්‍ර ධර්ම කතිකත්වයට උත්තමී. ධම්මික උපාසකතුමාත් එහෙමයි. සයත් නෝර එතුමාගේ ධර්ම කතිකත්වය නිසා ත්‍රිපිටක ධාරීව 250,000ක් එතුමාගේ සමාගම හිටියා. එතුමාගේ මව් සමාගමේ හිටියා 500ක්. ඒ 500ක් දෙනා සාකා සමාගම් 500ක් හදාගත්ත 500 බැගි. ඒතර 250,000ක් වෙනවා ධම්මික සමාගම. ඒ සියල්ලන් ප්‍රධානම ධම් දෙසමින් හිටියේ මේ ධම්මික උපාසකතුමා සැවැත් නුවර. රජගහනුවරේ නිගන්ත නාථපුත්‍රයාගේ ප්‍රධාන දායක කෙනෙක් තමයි උපාලි ගෘහපති. එතුමා බුදුරජාන් වහන්සේක වාද කරන්න කියන්නේ වේළුවනාරාමයේ වාදෙන් හෝ පැරළුණා පමණක් නෙමෙයි. බුදුබණ අහලා එදා සෝවාන් වුණා. සෝවාන් වෙනකොටම සිව්පිලිසිඳා ඥාන ලැබුවා. ඊළඟට මේ චිත්‍ර ගෘහපතිතුමා. චිත්‍ර ගෘහපතිතුමා අර මහානාම රහතන් වහන්සේගෙන් බණ අහද්දී සෝවාන් වුණා. එතකොටම සිව්පිලිසිඳා ඥාන ලැබුවා. උද්‍යුක්තරාවත් මල් ජයන්න මල් ශාලාවට යනකොට බුදුරජාන් වහන්සේ දහම් දේශනා දැකලා බණ අහලා එයින්ම සෝවාන් වෙලා සිව්පිලිසිඳා ඥාන ලබා ගත්තා පමණක් නෙමෙයි, එදාම සාමාවතී ඇතුළු බිසවරු 500ක් දෙනාට ඒ බණ දේශනා කරලා 500ක් දෙනාම සෝවාන් ඵලයට පැමිණෙව්වා. මෙන්න මේ මක්ෂිකාසන්ද නගරවාසී චිත්‍ර ගුරුපතිතුමා සදා බෞද්ධයෙක් වූ නිසා ඒ මහානාම මහරහතන් වහන්සේගේ උපදෙස් ලබාගෙන ආරාමයක් ඇති කරගත්තා. එතුමාගේ උයනක් තියෙන අම්බාතක වන්දි කියලා. අම්බාතක කියන්නේ අම්බරැල්ලා. අම්බරැල්ලා වනයක් තියෙන උයනක්. ඒකේ හැදුවා භික්ෂුන් වහන්සේලාට විහාරස්ථානයක්. අංග සම්පූර්ණව ආරාමයක් කරවලා ඉතින් මහානාම රහතන් වහන්සේ නැවතුණා නෙමෙයි, උන්වහන්සේ කාර්යකාර වැඩියා. පසු කාලෙක සුදම්ම කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් එතන නේවාසිකව වඩා හිඳිව්වා. ඉතින් මෙතුමා සෑම දවසේම විහාරයට යනවා. බොහෝ සෙනෙක එකතු වෙනවා. එතුමා බෞද්ධයෙක් වූ නිසා මුළුමහත් මස්සිකාසන්න නගරයේම බෞද්ධ නගරයක් වුණා. ඒසා බොහෝ විහාරස්ථාන ඇති වුණා. ඒසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් වේසම ඒ මස්සිකාසන්න නගරයේ ප්‍රදේශයේ ඇති වුණා. ඔය අතරෙත් මෙතුමා ගැන බොහෝම ප්‍රසිද්ධියක් ඇති වුණා. බොහෝම විශේෂිතුරු ධර්ම කතිකක් ඇති කෙනෙක් කියලා. ඒ වගේම අවදාකවත් ඇසු වෙන ඉති බණපදයක් වුණා ඇසු කෙනෙහි මෙතුමා සියල්ල ආબોධ කර ගන්නවා කියලා ආරංචියක් තිබුණා. බොහෝම ධර්ම කතිකත්වයේ නිසාම ධර්ම සාකච්ඡාට මෙතුමා සහභාගී වෙනවා. එක දවසක් සයත්නුවර ජේතවනාරාමයේදී එක ස්වාමීන් වහන්සේ නම යමුරු ගාථාවක් ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේගෙන් කාර්තියක් දැනගෙන ගියා මේ මාත්‍රිකාසන්න නගරයේ සිටු පුත්‍රයාගේ පිටුවරයාගේ ධර්ම සාකච්ඡා මණ්ඩපයට ගියා. ගිහිල්ලා කිව්වා, "සිතානෙනි මම මේ ගාථාවක් පාඩම් කරන මට තෝරලා දෙන්න පුළුවන්ද?" හොඳයි ස්වාමීනි, ගාථාව කියන්න. ඉන් කිව්වා, "සුවා මට විනාඩියක් අවසර දෙන්න මේක හිතන්න."
ඉතිපස්සේ මේ අර්ථ තෝරලා දුන්නා. තෝරලා කියලා කිව්වා ස්වාමීනි මේ මගේ වැටහීමයි. ස්වාමීන් වහන්සේ මේක බුදුරජාන් වහන්සේගෙන්ම වහගන්න. ආගෙන බුදුරජාන් වහන්සේ දේශනාකාරයෙන් පිළිගන්න කිව්වා. එතකොට කිව්වා ස්වාමීනි මම මේක අහගෙන තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ විස්තර කළ වචන වලින් අකුරක්වත් තමුන්නාසගේ වචන වල වෙනසක් වුණේ නැහැ. තමුන්නාසගේ මේ ප්‍රතිභාවේ කෞසල කුසලතා දැනගන්නයි මම තමුන්නාසට බොහොම ස්තුතියි කියලා හිතක් වුණා. අනේ වාගේ කවදාකවත් ඇසෙන්නේ බණක් වුණා. මේ සිව්පිලිසිමියා ඥානලාභී අයට අහන්න ලැබිච්ච ගමන් මේක විනිවිද ආබෝධ වෙනවා. එළවර දක්වාම ආබෝධ වෙනවා. ඒක මේ සිව්පිලිසිමියා ඥාන තේම විශේෂත්වයක්. අර්ථඥානෙ ධර්මඥානෙ නිරුක්තිඥානෙ ප්‍රතිභාවඥානෙ කියන මේ හතර. ඉතින් මෙන්න මේ අතරත චරිවත් මුගලන් දෙනම වහන්සේ දහසක් සංඝ පිරිස පිරිවරාගෙන චාරිකාවේ වැඩෙද්දී මත්සිතාසන්න නගරයෙහි මේ චිත්‍ර ගුරුපුතුමා කරවා තියෙන අම්බාටක වනයේ ආරණ්‍ය සේනාසනයට වැඩියා. මේම ආරංචියලා චිත්‍ර ගුරුපුතුමා විශාල පිරිසක් එක්වාසුකගෙන බණ අහන්න ගියා. ඉතින් සරියොත් මොගලන් දෙනවාසේ දීර්ඝ මාර්ග සමන් කළා. එහෙස පහසේ සිටින්නේ මෙතුමාගෙන් වැඩල කිව්වා ස්වාමීන් අපට බරටසක් අවශ්‍ය ලැබෙන්න ඕනේ. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා සිතානේ දැන් ගමන් මහන්සි බොහොම මෙහෙස මහන්සිලා අපි ආවි කියලා. නෑ ස්වාමීනි වැඩි මෙහෙසෙන්නේ නැතුව බොහොම සුළුෙන් දේශනාවක් කරන්න කියලා. ඉතින් සරියොත් මහ රහතන් වහන්සේ ධර්ම දේශනාවක් කළා. ඔය ධර්ම දේශනාව අවසන් වෙනකොට මෙතුමා සකදාගාමි අනාගාමි මාර්ගඵලත් ආબોධ කරගත්තා. දැන් ඉතින් ජීවිතයේ බුදුරජාන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලබා ගත්තා. ඉතින් සරියොත් මුගලන් දෙනම වහන්සේ ඇතුළු පිරිස ටික දහසක් මේ වැඩම සිටලා චාන්කා පිටත් වුණාට පස්සේ මෙතුමා කල්පනා කළා මම බුදුරජාණන් වහන්සේ නොදැකම මාර්ගඵල තුනක් ලැබුවා. දැන්නම් නොදකින්න බෑ මට. මන් දකින්න ඕනේ කියලා ගමනක් සංවිධානය කළා. භික්ෂුන් වහන්සේලා 509යි, භික්ෂුණීන් වහන්සේලා 509යි, උපාසක මහතුරු 500යි, උපාසිකා මවුරු 500යි. මේම 2000ක් ඒ ආගමික පිරිස. තමන්ගේ ජෛල් යාත්‍රා සඳහා පිරිස 1500ක් ගත්තා. ඒ කියන්නේ ගැල් 500ක දාන උපකරණය මඟ වේදමු යොක්කෝම සම්බන්ධ කරලා තියාගෙන තමයි මේ ගමන යන්නේ. දුරු 120ක් යන්න ඕන. ගමනට යනවා 1015ක්. 1015 ගමනක් යන්නේ ඉන්නේ දවස් කට මාසයක් යනවා. මාස එකමාරක් වෙන් කරගෙනයි මේ යන්නේ. 1015ක් සවැත්නුවර වාසය කරලා ඉන්නත් බලාගෙන. ඉතින් මේ චිත්‍ර ගුරුතුමාගේ මේ ගමනට මිනිස්යන් වශයෙන් 3500යි. එවාගේම ගොනු ගල් 500ට අවශ්‍ය තරම් ගොනු. ඒ මාරු කරන්නත් එක්ක ගොනු සමාක ගෙනියන්නේ ඇති 2000ක් විතර. ඔයසම විශාල කණ්ඩායමක චාරිකාවක් යදුන් 120ක් යනවා. බුදුමිය කියන්නේ දැන් මේ ගමන පිටත් වුණානේ. පාර දෙපැත්තේ මෙන්න දන්සල් පහළ වෙලා. පාර දෙපැත්තේ දන්සල් පහළ වෙලා. මේ යන ඔක්කොටම කෑම බීම බස බුලත බෙහෙත් ඔක්කොම දෙනවා. ඒක නම් මහා පුදුම අරසි. කීවෙනේ මහ රහතන් වහන්සේ කවාගේ. දිගට මෙහෙමයි මේගොල්ලෝ ගෙනිච්ච මඟ වේදන් කිසිවක් වේදන් වුණේ නැහැ. වේදන් වෙන කාරණයක් නැහැ. ඔක්කොම නොමිලේ හිනට ලැබෙනවා. 10-15ක්ම මේ ගියා ඔක්කොම මඟ දිගට තියෙන සල්පින් වලින් අවන්හල් වලින් සක්කාර සම්මා ලැබමි. හවුද මේ පින්නතාගේ පුණ්‍ය මහිමේ නිසා ආකාශස්තක විමානස්තක භූම්‍යස්තක දෙවියෝ මිනිස්කෙසින් බැහැලයි මේ සක්කාර සිද්ධ කළේ. පින්නතුන් ආල ඇති සීලේ මහරහතන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් අර හේවත මහරහතන් වහන්සේ දකින්න යන ගමනේදී බුද්ධ ප්‍රමුඛ 30000 සංඝයාට සිව්පසේ ලැබුණේ ඇති ආල ඇති. ඒ වගේ සිද්ධියක් මේක. දැසිමලේ මහ රහතන් වහන්සේ නම් නික්ලේති රහතන් වහන්සේ නමක්නේ. මේ යන්නේ අනාගාමි උපාසක මහත්මියගේ ප්‍රධාන ගමන. 10-15කින් සයත් නුවරට සමීප වුණා. බුදුරජාණන් වහන්සේ දා උදෑසන කනද මහණියන් වහන්සේට ප්‍රකාශ කළ ආනන්දය
අද මස්සකාසන්න නගරවාසී වන්දනා පිරිසක් එනවා. චිත්‍ර ගුරුකුතුමා පෙරමුණේ තියාගෙන වන්දනා පිරිසක් එනවා. ඒ පිරිස ඇවිල්ලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාදයේ චිත්‍ර ගුරුකුතුමා වඳින වෙලාවේ යොදුනක් මානේ පස්වනක් මල් වැස්සක් වහිනවා. 84,000ක් පිරිස මඟඵල නිවන් ලැබනවා. එන මේ ප්‍රකාශනය බුදුරජාන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට ප්‍රකාශ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් මුළුමහත් සැවැත් නුවරට මේක ප්‍රසිද්ධ වුණා. හැන්දෑ වෙනකොට කෝටි සංඛ්‍යාත ජනතාවක් ජේතවනාරාමයේ තෙක්පාසු වෙලා. දැන් මේ පිරිසත් හැවසරු වෙනකොට තමයි ජේතවනයට සමීප වුණේ. අර ගෙනගිය ගැල් ඔක්කොම සුදුසු තැන්වල කඳවුරු බන්දවල අර සංඝ පිරිස 500යි භික්ෂුණීන් වහන්සේලා 500යි උපාසකවරු 500යි උපාසිකාවරු 500යි 2000 පිරිස එක්ක මේ පින්වතා ගියා වන්දනාවට. දෙපැත්තේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න ඉද්දෙන් කිසි කෙනෙක් වාඩි වෙන්නේ නැහැ. ඒ ඍජුව ඒකට කියන බුද්ධ වීථිය කියලා. බුද්ධ වීථිය කවුරුත් වාඩි වෙන්නේ නැහැ. ඉතින් මේක නැත්තම් නැමීම කියලා ධනමණ්ඩලයේ පටන්ම ශේපාදේ ස්පර්ශ කරමින් අතකදා නම කේකියා යන්නා. ඒ වඳින වෙලාවේ මුළු මහත් ප්‍රදේශයේම විශාල ප්‍රමාණයක දිව්‍යමය මල් වර්ෂාවක් වැස්සා. මේවා සුරංගනා කතා කර හිතන්න පුළුවන් අද තාටවත් මල් වැහි වයින් නැති නිසා. අද කවුරුත් එහෙම මල් වැහි වකවා ආරංචියන්නේ නැහැ. හැබැයි අපි අහලා තියෙනවා පසුගිය කාලයක මේට අවුරුදු 40 ගානකට ඉස්සර බෝවත්තේ හේමා ලෝක ස්වාමීන් වහන්සේ ආදාන පෙරහැරේ මල් වැස්සක් වැස්සා කියලා. ඒක හරි ප්‍රසිද්ධ වුණේ නැහැ. නමුත් අතට ආරංචි වුණා. ඒ වගේ සිදුවීම් සිදුවෙන්න පුළුවන්. නමුත් මේක ප්‍රාර්ථනාක ඵලයක්, නිකම් ප්‍රාර්ථනාවක් නෙවෙයි, උසස් කුසලයක විපාකයක්. ඒ වෙලාවේදී දෙනෝදාසක් මේ කෝටියක් දෙන සාදුකාර දෙදී ප්‍රසාදයට පත් වෙච්ච වෙලාවේ සරුවඥන් වහන්සේ විශිෂ්ට ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාව අවසානයේදී දැස සිටේ ජනතාව අතර 84,000ක් දෙන මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. දැන් මේ මත්සකාසන්න නගරයෙන් පැමිණි වන්දනා පිරිසට ඉඳුම් හිතුම් කෑම දීම ඔක්කොම කුසල රජු අනාථපිණ්ඩිකේ සිටුවරයා සූලානාථපිණ්ඩිකේ සිටුවරයා විශාකා මාතාව සංවිධාන කළ තිබුණා. මේ අය ජනකීය දාන වස්තුවෙන් මොකක්වත් පන්නේ පරිහරණයට ගන්න බැරි වුණා. පසුව ඒ සියලුම දේවල් කප්පියේ කුටියක් වෙන් කරවාගෙන හිතන්පත් කළා තමයි එන ගමන එන්න සිද්ධ වුණේ. දස් 15 බුදුබණ අහමින් බුද්ධ වන්දනා කරමින් සංඝ රත්නයට වන්දනා කරමින් පුදුමාකාර පුණ්‍යවන්ත කාලයක් මේ පිරිස පැවැත්තුවා. තවත් පුදුමයක් තමයි දැන් මේ පිරිස ගැල්වල තියෙන පූජා භාණ්ඩ මඟවේදම් ඔක්කොම විමත බාලා සංඝ රත්නයට පවරලා එන්න හදනකොට මෙන්න ගැල්වල තවත් බරක් පැටවිලා. මොනවද? සංරිදි මුතු මැණික් වෛදූරිය අද සප්ත ධාන්‍ය සප්ත මේ උද රත්න ධානිනේ රත්න දසා රත්න මුළු මහත් ගැල් පිළිලා. මේක නම් දිව්‍යාංගනා පුතන්දාර සුරංගනා කතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් පුණ්‍ය විපාකවල ඇති මේක ආශ්චර්ය සිදුවීමක්, ආශ්චර්ය වන්දනා ගමනක්. ආකාශ ගමනේදී දර ආකාශස්තක විමානස්තක භූම්‍යස්තක දෙවියෝ මිනිස් වෙතින් දන්සල් මමාගෙන මේ යන පිරිසට සියලුම සත්කාර සම්මාන කෑම බීම බතපුලක සම්පාදනය කර දුන්නා. ඉදුම් හේතුන් සියලුම දේ දවස් 15ක නිසිසේ දෙවියන්ගෙන් ලැබුණා. ඉන් මේ ප්‍රවෘත්ති ආචාර්යයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගැන විස්මිත වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි, මේ වාගේ වන්දනා ගමන කටු දැකලා නැහැ. මේ වාගේ මල් වැස්සක්, ඒ කියන්නේ බණක් පමණ, කතියක් පමණ පරවටක් තරම් සමාන තැන්වල මල් රැස් එක් රැස් වෙලා මල් ගොඩවල් දිවියමේ සුවඳ රියගෙන මල්. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්දේ මේක තථාගතයන් වහන්සේගේ අදිස්ථානයක් එහෙම නෙමෙයි, දෙවියන්ගේ බලපෑමකුත් නෙමෙයි, ඉබේ සිදු වුණා නෙමෙයි, මේ චිත්‍ර ගුරුකුතුමා කළ මහා පිනක විපාකයක්. ඒ චිත්‍ර ගෘහකතුමා කල්ප ලක්ෂයක් තිස්සේ පෙරුම් පුරාගෙන ආවා මේ විදිහේ බුද්ධ ශාසනයේ කුසක් අනුතුරු දරා ගන්න.
එතුමාගේ පාසේ බුදු ශාසනයේදී අර එක්තරා භාවනා නියෝගේ ස්වාමින් වහන්සේ නමකට දානි දීලා කළ පැතුම අනුව මේ මල් වැහි රැස්සා. එතුමා එදා ප්‍රාර්ථනා කළ තිබුණ මට යොදුන් ගමන් මොනතරම් දුර ගමනක් ගියා දහස් ගණන් පුද පරිදි ලැබේවා කියලා පැතුම එදා සිද්ධ කළ තිබුණා. ඒක අර දුප්පත්කමට හිතනානේ එන එදා ඒ කාලේ ගඩයන් කරමින් ජීවත් වුණේ පොහොසත් ජීවිතයක් නෙමෙයිනේ. එනිසා තමයි ගිය ජීවිතෙම දහස් ගණන් පුද පරිදි ලැබේවා කියලා පැතුවේ. ඉතින් දැන් මේ තැනත්තා කල්ප ලක්ෂයක සිට දියුණු කරගෙන ආව කුසල ඡන්දේ, කුසල වීර්යයේ, කුසල චිත්තේ, කුසල විමර්ශාව තියෙන නිසා මේ විදිහේ උසස්ම වංශවත් ජීවිතයක් ලැබුවා. චිත්‍ර ගෘහපති නාමයෙන් පහළ වෙලා මේ කියන බුද්ධ වන්දනා ගමනේදී අර තමන්ගේ කළ කුසලෙහි උපනිශ්‍රේ සම්ප්‍රත්‍ය අනුව දෙවියන්ගේ උපස්ථාන ප්‍රවාහ ලබන්න සිද්ධ වුණා. යනකොට එනකොට දම මාසයක් තිස්සේ දෙවියන්ගේ උපකාර ලැබුණා. කැවැත් නුවරදී රජ මැති ඇමතියාගේ බොහෝ ප්‍රභූවරයන්ගේ උපකාර ලැබුණා. එවාගේම මේ ගල්වලට අවශ්‍ය රත්න වර්ග අප්‍රමාණව ලැබුණා. මේ ඔක්කොම දෙවියෝ කරලා දුන්නා නෙමෙයි, මේ පින්නතාගේ පුණ්‍ය මහිමය සිද්ධ වුණා. මේ විදිහට මේ තැනැත්තාගේ සන්තානගත උසස් ගුණ ධර්ම හතරක් මෙතන සඳහන් වෙනවා කෙනෙක් තෝරලා දුන්නා. ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, පරිවාර සම්පදාව සහ භෝග සම්පදාව. ශ්‍රද්ධා සම්පදාව යම් කෙනෙකුගේ නම් ඒ තැනැත්තා සැබෑ සීල සම්පදාවක් ඇති කෙනෙක් වෙනවා. ඍත සම්පත්තියක් ලබනවා, ත්‍යාග සම්පත්තියක් ලබනවා, ප්‍රඥා සම්පත්තියක් ලබනවා. එයින් දෙකක් මෙතන කියන ශ්‍රද්ධාවයි සීලයයි. අනික පරිවාර සම්පත්තිය ඒ කියන්නේ යම් කෙනෙක් ශ්‍රද්ධා සීල සුතේ ත්‍යාග ඥාන ගුණයන්ගෙන් සමන්විත නම් ඒ තැනැත්තාගේ ආශ්‍රය තියෙන්නේ එවැනි පුද්ගලයෝමයි. ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, සුතවන්ත, ත්‍යාගවන්ත, ඥානවන්තය තමයි එක තියෙන්නේ. කිරට එක තියෙන්නේ කිරිනේ, තනියට එක තියෙන්නේ තනි, හත්තරන්ට එක තියෙන්නේ රත්තරන්, රිදියට එක තියෙන්නේ රිදි. ඒ වාගේ තමයි එක විදිහේ ගුණධර්ම යන්තනෝගේ තියෙනවා නම් ඒ විදිහේ ගුණධර්මයක් තමයි එක්කාසි වෙන්නේ. ඒකට කියනවා ධාතු සංයුක්තයේ දේශනාවක්, ධාතු සෝභික්කවේ සත්තා සංසන්දග්ගේ සමෙන්ති. හීනවදී මුත්තිකතා සත්තා හීනවදී මුත්තිකේ සද්දෙන් සංසන්දග්ගේ සමන්ති සමෙන්ති. පණීතාදී මුත්තිකතා සත්තා පණීතාදී මුත්තිකේ සත්තේ සද්දෙන් සංසන්දග්ගේ සමෙන්ති. මේ වාගේ ධාතු සංයුක්තයේ දේශනාවක් තියෙනවා. පහත් අදහස් ඇත්තෝ පහත් අදහස් ඇති අය එකතු වෙනවා. උසස් අදහස් ඇත්තෝ උසස් අදහස් ඇති අය එකතු වෙනවා. අදිමුත්ති කියන්නේ අදහස, ප්‍රාර්ථනාව, සිතුම් පැතුම්. ඒකට කියනවා ධාතුසෝ කියලා. ඒ කියන්නේ සිතුම් පැතුම් ස්වභාවය අනුව, සිතුම් පැතුම් ස්වභාවය අනුව කුජලයන් එකතු වෙනවා. දැන් මේ චිත්‍ර ගෝලපතිතුමා සදා ශ්‍රද්ධාවන්තේ, සීලවන්තේ, ත්‍රිතවන්තේ, ත්‍යාගවන්තේ, ඥානවන්තේ නිසා එවැනි පුද්ගලයන් තමයි මේ තැනැත්තාට සම්බන්ධව සුහදව කටයුතු කරන්න හිටියේ. එනිසා භික්ෂුව, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන ඒ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න විශාල පිරිසක් මෙතුමාගේ පරිවාර හැටියට හිටියා. ඒකට කියන යසස කියලා. යසස කියන්නේ මේ ගුණකතනේ ප්‍රමදක් නෙමෙයි. ගුණකතනේ එකම අරවාගේ පරිවාර සම්පත් ලැබීම යසස හැටියට හඳුන්වනවා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ යසස අනන්තයිනේ. භික්ෂුව, භික්ෂුණී, උපාසක, උපාසිකා, දිව්‍ය, බ්‍රහ්ම, නාග, සුපර්ණාදී කොළ මොන තරම් පිරිසක් බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් වෙලා හිටියද? ඒවා තමයි යසස කියලා කියන්නේ. යසෝ පරිවාර සම්පත් දෙක මේක වචනින් කියන්න පුළුවන්. ඊළඟට භෝග සම්පදා නමින් මෙතුමා සතර කරගත් අනේක අප්‍රමාණ දාන ආදී කුසල් දෙලෙන් දෙලෙන් නැති විනාශ වෙන්නේ තරම් විශාල ධනස්කන්ධයක්, භෝගස්කන්ධයක් මෙතුමාට තිබුණා. ඒ නිසාරණ 3500ක් වෙනගෙච්ච මේ වන්දනා ගමනක්දී ඔක්කොම සලකන්න බලාගෙනනේ, නිකන් අනුන්ගෙන් ඉල්ලා ගන්න නෙමෙයිනේ. ඒ තරමට ධන ධාන්‍ය වත්තම් මෙතුමාට තිබුණා. එතකොට එතුමා ඒවා ධාර්මිකව පරිහරණය කරමින් බුද්ධ ශාසනයට පිහිට වුණා. තමන්ගේම උයනක ආශ්‍රමයක් කරවාගෙන භික්ෂුන් වහන්සේලා වදා හිඳුවලා ආගමික වත් පිළිවෙල සඳහාම කාලය ගෙවමින් එයින් ප්‍රයෝජන ගත්තා. බුදුරජාන් වහන්සේ මේ දේශනෙන් පැවැත්වේ ශ්‍රද්ධාව, සීලය,
යසස භෝගය කියන යමක් කියනම් ගියේ තැන දෙවියන්ගෙන්ද මනුෂ්‍යයන්ගෙන්ද ගියන්ගෙන්ද තෙද්දන්ගෙන්ද පුද සත්කාර ලබන්නේ වෙනවා කියන එක. දැන් අපි සලකා බලමු මොකද්ද මේ ශ්‍රද්ධා සම්පදාව කියන්නේ. මේක දැනගත යුතු දෙයක්. ශ්‍රද්ධා ශ්‍රද්ධා කියන මේ වචනේ කවුරුත් අපි භාවිතා කරන වචනයක්. නමුත් මේකේ ප්‍රභේද අපි දැනගෙන හිටියොත් අපට ඒක නිතර අවදීන් තබා ගන්න පුළුවන්. ශ්‍රද්ධා කීටි ශ්‍රද්ධා. ඒ කියන්නේ බුද්ධාගමේ ගුණ පිළිගන්නවා නම් ඒක තමයි ශ්‍රද්ධා නමින් මෙතන හඳුන්වන්නේ. ඒ ශ්‍රද්ධාව සිත පැහැදීමේ මාර්ගයෙන් මණිපක් වාගේ. ශෝබන ඡායසික ධර්මයේ තියෙන 25 එයින් මුලතම තියෙන ශෝබන සාධන 19ක්. ඒ 19 පළමුවේ නිතර ලැබෙන්නේ ශ්‍රද්ධාවතයි. ශ්‍රද්ධාව තමයි ශෝබන සාධන ඡායසිකයේ මුල. ශ්‍රද්ධා ජාතෝ උපසංකමිතිය ආදී ආනිසංශ ප්‍රේගයක් යන්නේ තියෙනවා. එන්නේ ශ්‍රද්ධාවේ තියෙන දෙවේද 6ක්. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව, සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධාව, ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාව, ආගම ශ්‍රද්ධාව සහ අධිගම ශ්‍රද්ධාව කියලා. මේ අවස්ථා 5ක් තියෙනවා ශ්‍රද්ධාවේ. ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා කියන්නේ හදපත් නිම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ අදහනවා, පිළිගන්නවා. භක්තියක් පමණනේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කාන්තේ සරුවක්ඥයි කියලා හදපත්යෙන් පිළිගන්නවා. ධර්ම රත්නේ කාන්තේ ස්වාක්ඛාතය කියලා හදපත්යෙන් පිළිගන්නවා. සංඝ රත්නේ සුපතිපන්නය ඒකාන්තයෙන් කියලා සංඝ රත්නේ ගුණ පිළිගන්නවා. බෝසතාණන් වහන්සේගේ බෝධි සම්භාර පිරු ආකාරයේ බෝධිසත්ව චරිත පිළිගන්නවා. බුද්ධ ශරීරයේ පිළිබඳ 33 මහා පුරුෂ ලක්ෂණ ඇතී තනුන් ව්‍යඤ්ජන ලක්ෂණ ආදී පිහිටීම පිළිගන්නවා. අත්තංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දහම් දේශෝභා පිළිගන්න. බුද්ධ චරිතයේ සිදුවේ සියල්ල ඒකාන්ත සත්‍යයයි කියන එක පිළිගන්න. ඒ වගේම ස්කන්ධාතන ධාතු ඉන්ද්‍රිය සත්‍ය පටිච්චසමුප්පාදාදී වශයෙන් තේම මේ ගම්මීර ධර්මාර්ථයන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ය කියන මාර්ගඵල නිර්වාණ ධර්මද ස්ථීර වශයෙන් පිළිගන්න. විශ්වාසයෙන් පිළිගන්න. සංග රැත්නේ සුපතිපන්නතා උදුපාතිපන්නතාදී අනන්ත ගුණ සියෙන් පිළිගන්නවා. මේක ශ්‍රද්ධා සම්පදාවයි. ඒකට කියනවා ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධාව. එනම් ඇද කියන අනිත්‍යය තමයි සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව. ඒ කියන්නේ රහත් නොවු අයගේ සිත වරින් වර කිලුකු වෙනවා. කිලුකුනා කියන්නේ කෝ ශෝකෙන්, දුකෙන්, දුම්නසෙන්, සාගෙන්, දෝෂෙන්, මෝහයෙන්, මානෙන්, උපක්මේෂයන්ගෙන් කිලුකු වෙනවා. ඒ කාර්යයට වතුරක් බොර වෙනවා වගේ. ඒ කිලුට වෙන්නේ නැත්නම් බොර වෙන්නේ ඒ අපිරිසුදු වෙන සිත පිරිසුදු කරගන්න ශ්‍රද්ධාව පිහිට වෙනවා. සදා ශ්‍රද්ධාවන්තයා හිතන දුකක්, කංගාටුවක්, බයක් ඇතිගනියෙලා මොකක් හරි වෙනසක් වුණාම දේවාලයට යනවා නෙමෙයි. සායි බබාවනි සාන්තුවරයන් සොයාගෙන යනවත් නෙමෙයි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න ඒවා හොයාගෙන යනවත් නෙමෙයි. නාමි වාක්‍ය සොය සොයා, නැටත් පල සොය සොයා යනවත් නෙමෙයි. ඒනාට තමන්ගේ හිත තමන් අදහන සාතුරුන් වහන්සේ ගැන සිහි කරනවා. බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, බුදු ධර්මයේ සිහි කරනවා, බුද්ධ වචනේ සිහි කරනවා. එතකොට එයින් සිදුවෙනවා අර කැළඹිලා බොර වෙලා අපිරිසිදු වෙලා තියෙන හිත පැහැදෙනවා. ඒකට නිදසුනක් තියෙනවා චක්‍රවර්ති රජුරවන්න තියෙනවා කියන මැණිකා. පාර යනකොට පයින් යන තැනකදී වතුර පිපාසෙලා වතුර ඕනෙනකොට බොර වතුරක් අහුවෙනවා. මේ බොර වතුරට මේ මැණික දැම්මම ශැනකින් ඒක මැණික් පාටට පැහැදිලි වෙනවා. අර බොර වතුර පහදුන නිසා ඒකට කියන උදක ප්‍රසාදක මාණික කියලා. ඒ වාගේ අපේ හිතේ මොනවාරි කෙලෙස් හිතක් හරි දුක්ඛ සාගත හිතක් හරි ඇති වුණා නම් ඒ හිතේ තියෙන අපිරිසුදුතාව පිරිසිදු කර ගන්න යන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ වර්ජන කිරීමෙන්. එයින් තමයි හිත ප්‍රසන්න වෙනවා. අන්නේ පහක පහදවා ගැනීමට උදව් වෙච්ච ශ්‍රද්ධාවට කියනවා සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාව කියලා. සම්පක්ඛන්දන ලක්ෂණ ශ්‍රද්ධා ඊටත් වඩා බලගතුයි. ඒ කියන්නේ
මානක බාධක අතුරු අන්තරා ජය ගැනීමට තරම් උද්‍යෝගීමත් ශ්‍රද්ධාවයි සම්පක් සඳන ලක්කන ශද්ධාතියයි. එකට නිදසුනක් කියනවා නම් ගඟක් ගලනවා දෙගොඩ තලා වතුර ගලනවා. මේ ගඟ ගැඹුරු නෑ, නමුත් තේන්නේ මහා ගැඹුරු ගඟක් වාගේ. පාරේ දෙසැත්තේ මිනිස්සු ඉගොඩම ගොඩ එන්න බැරිව රොක් වෙලා ඉන්නවා බයට පත් වෙලා. ඔය අතර කෑකොට ගහගත්ත උෂමහත පෙනෙන ඇති යෝධ පුරුෂේ ජගදාවක් කරන් මේ ගඟදිය දෙබෑ කරනවා. ගඟදිය දෙබෑ කරමින් පිරිසිහාමනා දෙන්නවා. අන්නේ වාගේ පුදුම උද්‍යෝගීමත් ශක්තියක් මේ සම්පක් හන්දර ලක්කන ශ්‍රද්ධාවට තියෙනවා. ඒ කියන්නේ දන් දෙන්න, සීල දකින්න, භාවනා කරන්න, බණහන්න, කවර හෝ යහපතක් සඳහා ඉදිරිපත් වුණාම අසනීතුකම් යනත් යනත් වැස්ස, පින්න, අවුව, නානා ප්‍රකාර බාධක දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ මොනම දෙයක දේවල් පසුබසවන්නේ නැහැ. තමා හිතාගත්ත පින්කම කරන්න ජීවිතය ගැන නොබලා හරි ඉදිරිපත් වෙනවා. අන්න ඒකට කියන සම්පක් හන්දන ලක්කන ශ්‍රද්ධා කියේ. කතිරාංගාර බෝධිසත්ව චරිතයෙන් හොඳට ඒක පැහැදිලි වෙනවා. කතිරාංගාර කියන්නේ නරනම අපේ බෝසතාණන් වහන්සේ සිටුවරේ සිටු පුත්‍රයේ පුත්‍ර කාලයේ සිටු පුත්‍රයා කාලයේ පටන් දුගියේ මංගේ ආශ්‍රමයන්ට ධාන්‍යයක් දෙන්න පටන් ගත්ත සීනිවෙත ඉද්දී ඉදිරියේ ශාලාවක් හදලා ඔක දවසෙන් දවස දියුණු වුණා. ඉතින් මේ දන්සල දවසෙන් දවස සිය ගණන් දහස් ගණන් දෙන ඇවිල්ලා කෑම බීම බත් බුලත් දෙහෙත් මේක දෙ ලබා ගන්නවා. ඔය අතරේ අද්දාසක්ම නිරෝධ සමාපත්තියෙන් ගන්ධමාදන පාරෝත්‍ය වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ දිවසෙන් බැලුවා දානේ ලැබෙන්නේ අද කොතනද කියලා. මොකද එදා දාන නොලැබුණොත් පිරිනිවන් පානවා. දවස් හතක් නිරාහාරවලු මුළු ජම්බුද්දීපේම නුවණින් බැලීමේදී කෙනෙකුගේ මෙතන දන්සලයි. එතන දන්සලිය නම් දානි තියෙනවා. පරිත්‍යාග කරන දාන ප්‍රත්‍යාග ශ්‍රද්ධාවක් තියෙනවා. උවාසේ පාත්‍ර චීවර ධර්ම ඉර්ධියෙන් අහසින් වැඩලා ජමුදුරට දැක්කා. දානශාලාවට දැක්කා. ඒකවල පුදුම දෙයක් වුණා. මේක බලන්න හිටියා වසවර්ත ගේ පුත්‍රයා. වසවර්ත ගේ පුත්‍රයා මේ බුදුවරු පතේ බුදු රහතන් වහන්සේලාට වැඩි කැමති නෑ. මොකද සත්‍ය නිවන් දක්නවට කැමති නෑ. එතුමා කැමති දෙව්ලොවට එනවා නම්. බමලොවට එනවට කැමති නෑ. මොකද එතුමා ජනාධිපති කෙනෙක් වාගේ අගරාජ කෙනෙක් වාගේ. ඔහුගේ ඉහළම දිව්‍ය ලෝකේ. ඒ ඉහළම දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙක් ආයතන සියල දෙනා මම යට තියෙන්න ඕනේ. එනිසා තමයි බමලොවට යනවට කැමති නැහැ, නිවන් දකින්නට කැමති නැහැ. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ දන්තෙන් දීලා බොහෝ දෙනා සුගතියට නිවනට යනවනේ. ඒක වළක්වන්න පිරිනුවන් පාන පානු පිණිස අර වැඩි ඉන්න තැනටයි දන්සලටයි අතරේ හතරේනක් තරම් දිග පාලයක විශාල කිහිරි ගිනි අඟුරු වලක් නැවුවා. බලන්න බය මහා භයානක ගිනි අඟුරු වලක් නැවුවා. ගංගන් දෙපැමිණි දෙනව දහසක් දෙනා මහත් හඳින් කෑ ගහන්න පටන් ගත්තා. නමුත් මේ බෝසතාණන් වහන්සේගේ සිතේ අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා. පරිත්‍යාගයේ අවශ්‍ය දෙයක් බව තේරුම්ගෙන ජීවිතය ගැන නොබලා පරිත්‍යාග කරන්න උන්වහන්සේගේ ශ්‍රද්ධාව තියෙනවා. උන්වහන්සේ ප්‍රණීත ශීලපායාසයක් එක අතකින් අරගෙන භාජන එක අනිත් අතින් හැන්ද අරගෙන ආ මේ ගිනි අඟුරු වල ළඟට. කල්පනා කළා මෙතන ගිනි අඟුරු වලක් ඉබේ හත ගන්න බෑ. මගේ විපාක වාරයක් වෙන්න ඇති. දම්පින්කම් කරනවාට අකමැති මාර පාක්ෂික දෙවියෝ ඉන්නවා. එන කෙනෙක් මේක මවන්න ඇති. කවුරු නමුත් මේ මවාපු තැනැත්තා මට පෙනේවා කියලා හදසු බැලුවා. සැබවින්ම මහසේ දිලිස දිලිස හිටියා වසවර්ත ජීව පුත්‍රයා. ඇසුවත් අමුන්නාසේ කවුද? මං වසවර්ත දීව රාජා. ඒ ගිනියංගරෝ මල් මැවේ තමුන්නාසේ දෝ මම. ඒ මොකටද? තසේ බුදුරජාණන් වහන්සේ දාන වරක් වුණු පිණිසයි. මේ කදිලංගාර බෝසතාණන් වහන්සේ මාර දීව පුත්‍රයාට අභියෝගයක් කළා. වසවර්ත ජීව පුත්‍රයේ ඔබයන්ි 100ක් 1000ක් මගේ දාන වලක් කන්නද බෑ. මම දන්නේ නැති බලන්නයි කියන අභියෝගයක් කරලා සත්‍යක්‍රියාවක් කරගත්ත හිටි. මං කුඩා කලපතන් නිති පංශය දැක්කා, පොය අකුසල දැක්කා සත්‍යයි. මම මව පියන් දුක් අත්හැරන කල සත්‍යයි.
මම මේ ධම සංසාර සැප නොකතා ලෝතුරා බුදුබාපතා මේ දානේ පාරමිතා කීර්තියෙන් දෙනවා සත්‍යයි. ඒ වාගේ දානවාදී පාරමී පුරා ලොව බුදුවරු පසේ බුදු රහතන් වහන්සේලා පහළ වුණා සත්‍යයි. මේ සත්‍ය බලයෙන් මට මේ ගිනියංගරුවලක් නොවේ. මේ නැත්නම් ගිහිල්ලා කිසියම් අනතුරක් මේ දානේ දී ගන්න මට ශක්තිය ලැබේවා කියලා අදිස්ථාන කරගෙන පැන්නා. ඒක නම් පුදුම ආත්ම පරිත්‍යාගයක්. බලා හිටියේ මේසු විස්මිත වුණා මේ ගිනියංගරුවාට පයින් කොට. අනේකින් පැන්නාම මේ මහා පොළවට හිතක් පිටක් නැහැ. නමුත් ගුණවතාගේ ගුණේ තේරෙනවා, අගුණවතාගේ අගුණ තේරෙනවා. අගුණවතාගේ අගුණ තේරෙන නිසා මේ දෙව්දත් තෙරුන්ද, කිංකිමාන විකාවද, සුප්‍රබුද්ධ රජුනෝද, නන්ද මානවකයාද, නන්ද යක්ෂයාද, පලාඹු රජුනෝද, ඒ භයානක පාපයන් නිසා ඒ මොහොතේ පොළව පලාගෙන අවීචයට ගියේ මේ මහා පොළවට තේරෙනා වගේ නේද? ඒ වගේ අනාගතයේ තබන තබන පියවරක් ගානේ නෙළුම් මල් පිපෙන්න පුණ්‍ය සම්භාර පුරණ මේ උත්තමයන් වහන්සේගේ සිරිපතුල පිළිගන්නට ගිනිඅඟුරු වල මැද්දෙන් සතරෝදයක් වන විශාල නෙළුම් මලක් පහළ වුණා. නෙළුම් මල උඩ තමයි පාර ඇඳුනේ. දැන් උන්නාසු ඉබේම ප්‍රීති වාක්‍යයක් කියුණා. කාමං පතාමි නිරයං උද්දපාදෝ අවංසිරෝ නනරියං කරිස්සාමි ඡන්ද තින්දං පටිද්ධහා. ඒ වාක්‍ය කියුණා ඉබේම සන්තෝෂයෙන්. ස්වාමීනි, මගේ දෙපා උඩුකුරුවේ හිස යටුකුරුවේ මේ ගිනි අඟුරු වල මැද්දේ පිච්චුණත් කමක් නැහැ කියලා මම පන්නේ. මට නම් දන් නොදී ඉන්න පුළුවන් කමක් නැහැ ස්වාමීනි. නමුත් මා හැසිරුණු ධර්මයේ මට පිහිටවන ස්වාමීනි මට අනුකම්පාවෙන් මේ දානේ පිළිගන්න සේක්වා කියලා පාත්‍රයට දානේ පූජා කළා. පසේ බුදුරජාන් වහන්සේ ගාථා දෙකකින් අනුමේනි දේශනා කොට දින මහත් පළවන උපනිෂය අහතට පෑනගේ පෙනිපෙනී මහසින් වැඩිය. මේ බලාන සිටියේ දෙනෝ දහසක් දෙන මහමි සාදුකාර දුන්නා. බෝසතුන් වහන්සේ නෙළුම් මල රැඩ උඩ වැඩ ඉඳගෙන තමිනි පිරිසට පුණ්‍යාන මෝදනාවක් කළා. සත්පුරුකේනි තින්කම් කරන්න බය නොවෙත්වා. මං ජීවිතය ගැන නොබලා ගිනිඅඟුරු මල වැද්දට පෑන්නේ මා අසුණු ධර්මයේ මට පිහිට වුණා. සමගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මේ පින ඔබ සෑම දිනා අනුමෝදන් වෙත්වා. මේ කුසලයේ මත මතු අනාගතයේදී තුන් ලෝකයේම දැවෙන 11 මහා ගින්න නිවලා ලෝවැස ජනතාවට අමා මහ නිවන් සුව සාදා දෙන පිණිස ලෝතුරා බුදුබා පිණිසම වේවා කියලා ගොඩ වුණා. මේ මොන ආචාර්ය ශ්‍රද්ධාවක්ද? මේකට කියන්නේ සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාව. ඒ කියන්නේ ඕනෑම මාර්ග බාධක අතුරු අන්තරා ජයගෙන තමා හිතන පින්කම කරන්න ඉදිරිපත් වෙන තරම් උද්‍යෝගිමත් ශ්‍රද්ධාවට තමයි සම්පක්ඛන්දන ලක්කන ශ්‍රද්ධාව කියන්නේ. ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා තවත් එකක්. ඒ කියන්නේ දැන් මඩක ඉන්නක් හිටේවා නම් වැටෙනවනෝ ගැලවෙනවානේ. දහයියා ගොඩක ඉන්නක් හිටේවා නම් අයිය නැතුව වැටෙනවානේ. ළඟරක් ద్వාරෙක ඉන්ද්‍රතියනේ කියලා ඉදි කඩුල්ලේ තියෙනවා කණුවක් එකවන පිරිසක්. කණු දෙකක් තියෙනවා අන්තෝ ඉන්ද්‍රතියනේ බං ඉන්ද්‍රතියලේ කියලා. ඒ කියන්නේ අපි ජේතු කණු. ඒ කාලේ අදවාගේ මේ රසායනික දේවල් වලින් කොන්ක්‍රීට් වලින් දේවල් තිබුණේ නැති නිසා තියෙන නැති වරින් වර ඔය කියන සමයේදී නිදසුනක යකින් ගන්න ළඟරක් ద్వාරයේ සමීපරන්නේ හිතවනවා බොහෝම ශක්තිමත් කණුවක්. ඒ කණුවට ගන්න එක නා කඳක් නැත්නම් ඇහැල කඳක් එහෙම නැත්නම් තවත් හේමලා කඳක් තනිකර අරටුවක් ගන්න. යම් අතක් දිගයි. යම් අතෙන් හතරක් පොළවේ හිටවනවා. යම් හතරයි පොළවෙන් උඩට තියෙන අඩි 6යි. මේක සිවුදිමින් වෙන වේරම්ම ගුණකටවත් ගැලවෙන්නේ නැහැ කියනවා. ඇතෙකුටවත් මේක සොලවන්න බෑ කියනවා. අන්නේ වාගේ කණු තමයි සිටවන්නේ නගර ద్వාරෙක මේ දොරටුව සඳහා දොරටුව මේ උළුවස කණුව සඳහා. ඒ මේ උළුවස කඳ වාගේ ඊටවන ඉන්ද්‍ර කියලයක කියලෙන් කිසිම දෙයකින් සොලවන්න දරුව වාගේ යම් කෙනෙකුගේ හිතේ තුනුරුවන්ගේ ගුණස්කන්ධයේ පිළිබඳව සොලවන්න බැරි වෙනස් කරන්න බැරි පිහිටි ශ්‍රද්ධාවක් ඇත්නම් ඒකට කියනවා ඕකප්පන ලක්කන ශ්‍රද්ධාව කියලා. ඕකප්පන කියන්නේ දැනගන්න ශ්‍රද්ධාව. කිසිම දෙයකින් හොල්ලන්න බෑ. ඊළඟට
ආගම ශ්‍රද්ධාව කියන්නේ ලෝතුරා බුදුබා පතාගෙන පෙරුම් පුරන්නේ, පසේ බුදුබා පතාගෙන පෙරුම් පුරන්නේ, රහත් බෝධිය පතාගෙන පෙරුම් පුරන්නේ, නියත වෙච්චේ උතුමන් ඉන්නවනේ. ඒ නියත වෙච්ච උතුමන්ට භවයක් භවයක් පාසා කාගේවත් උපදේශක් නැතත් දන් දීම, සිල් නැකීම, භාවනා කිරීම ආදී කුසල ක්‍රියා සඳහා බලවත්ම ශ්‍රද්ධාව පහළ වෙනවා. ඒ ශ්‍රද්ධාවට කියනවා ආගම ශ්‍රද්ධාව. භවයෙන් භවයට, භවයෙන් භවයට පිරෙන ශ්‍රද්ධාව කියන එකයි ආගම ශ්‍රද්ධාව කියන්නේ. ඊළඟට 6 වෙනි එක අධිගම ශ්‍රද්ධාව. අධිගම ශ්‍රද්ධාව නමින් කියෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලාභීන්ට පිරෙන ස්ථිර ශ්‍රද්ධාවයි. ඒකට කියනවා තවත් වචන අවිච්ඡා ප්‍රසාදේ කියලා. අවිච්ඡා ප්‍රසාදේ කියන්නේ සොලවන්න බෑ. අර ඕක අපේ ශ්‍රද්ධාව වගේම තමයි අවිච්ඡා ප්‍රසාදේ මුල වැසිකින්වත් ආයේ කෙනෙකුට වෙනස් කරන්න බෑ. සත්නුවර සිටියේ එක්තරා සූරම් බට්ට කියන මානවකෙක් ජේතවනාරාමයට ගිහින් බණ අහලා සෝවාන් වෙලා ගෙදර ආවා. මේක දැක්ක වසුවර දේ පුත්‍රයා. මොහුගේ හිතේ ශ්‍රද්ධාව වෙනස් කරන්න බුද්ධ විලාසයක් පවා දෙන ආවා. ඇවිල්ලා මේ සූරම් බට්ට කතා කළා ගෙදරට ඇවිල්ලා මං ටිකකට ඉස්සර වෙලා ඇවිල්ලා බණක් කියවානේ. ඒ බණේ ටිකක් වෙනස් කරන්න දේවල් කියනවා. මං කියන්නේ සීල සංස්කාර අනිත්‍යයි කියලා නෑ. සමහර නීත්‍ය සංස්කාර තියෙනවා. සීල සංස්කාර දුකයි කියවනේ. සැප සංස්කාරක් තියෙනවා. සීල සංස්කාර අනත්තයි කියවනේ. ආත්ම සංස්කාරක් තියෙනවා. කියනකොට මේ සූරම් බට්ට සෝවන් වෙලා ඉන්නේ ඒ තැනැත්තාගේ ඊතර පුදුමාකාර අවදීමක් ඇති උනා. ලෝතුරා බුදුවරයන් වහන්සේලාට වරදින වචන නෑ. උනාශේලා තමත කීමේ යමක් කියවන්නේ නැත්ති දවා නැත්ති රව ආදි වශයෙන් කදිසු වචන කීමකුත් නැහැ. උනාශේලාක් නැත නිවැරදි කරන්න වචන දේශනා කරන කෙනෙක් නැ උනාශේලා සියල්ල ගන්න සරුවක් නැයි. මේනම් බුදු කෙනෙක් වෙන්න බෑ. මං අහන්නම් කවුද කියලා, එව තමුන්නාස කවුද කියලා. ඒකවත මේ බුද්ධ විලාසයේ මවාගෙනෙක මාර්ගයේ පුත්‍රයෙක් ව මම තමයි වසවාදී පුත්‍රයා කියලා. අසුරු සනංගහල කිව්වා වසවත් දී පුත්‍රය ඔබ වාගේ 100ක් 1000ක් තාවත් මා ලබාගත්ත ශ්‍රද්ධාව හෝ පිළිගැනීම වෙනස් කිරීමට පුළුවන් ගන්නේ නැහැ කියලා අසුරු සනංගහල කොට ඔහු අසුර දාන් වුණා. මෙන්න මේ වගේ දෙවි කෙනෙකුට මාර්ගයට සොලවන්න බැරි ස්ථීර ශ්‍රද්ධාවක් හේතෙනවා මාර්ගඵල අධිගමනයේ. ඒක තමයි අධිගම ශ්‍රද්ධාව කියන්නේ. ඊට මුලින් සඳහන් කළේ චිත්‍ර ගෘහපති තුමාට මේ 6ම තිබුණා. දැන් එතුමා අනාගාමී කෙනෙක් වෙනකොට ඒතනත්තාට මේ කියන සායාකාරවම ශ්‍රද්ධා සම්පදා තිබුණා. තුනුරුවන් අදපත්තේ හතපත්තෙන් පිළිගැනීමේ ශ්‍රද්ධාන ලක්ෂණ ශ්‍රද්ධා තිබුණා. හිතේ යම් කිසි අමනාපයක් දුකක් ඇති වුණා නම් ඒ වෙලාවේ පිරිසිදු කර ගැනීමේ සම්පසාදන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ග බාධක අතුරු අන්තරා ජය ගැනීමේ සම්පත් හඳන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. ඉන්ද්‍රකීලයක් වගේ කෙළවී නැති ඕකප්පන ලක්ෂණ ශ්‍රද්ධාවක් තිබුණා. කල්ක ලක්ෂ්‍යාත්ම නියත නිවන් දැකීමේ අධිගම ලැබීමේ නියත පුද්ගලයෙක් වශයෙන් දියුණු කරගෙන ආපු ආගම ශ්‍රද්ධාවක් තිබුණා. මාර්ගඵල තුනක් ආબોධ කර ගැනීමෙන් ඊටියා වූ අධිගම ශ්‍රද්ධාවක් තිබුණා. එනිසා ශ්‍රද්ධාවෙන් පරිපූර්ණයි. සීල සම්පදාගෙන සදාහ කරන කොට සීලය සීලය කියන්නේ කාය වාක් සංවරය. සීලයේ තියෙන ප්‍රභේද දෙක. සමාදාන උපධාරණ කියන ලක්ෂණ දෙක. සමාදාන කියන්නේ සංවරය. උපධාරණ කියන්නේ උසස් ගුණයන් දෙ පිහිට වීම. හැම ශික්ෂා පදයකම මේ ලක්ෂණ දෙක තියෙනවා. දානාතිපාතා වේරමණී සමාදාන රකින්න කොට එයින් සමාදාන කියන සංවරය ඇති වෙනවා. උපදානකින උසස් ගුණයන්ට ආධාර වෙනවා. පංච ශික්ෂාපදයේ ආදී වස්තුමක ශික්ෂාපද අතම දාහත් දස සීලේ අෂ්ටාංග උපෝසත සීලේ සාමනීර දස සීලේ කෝටික් සංවර උපසම්පදා සීලාදී වශයෙන් කියන මේ සෑම සීලයකම සමාදාන උපදානකින ලක්ෂණ දෙක තියෙනවා. සමාදානකින සංවරය. උපදාන කියන්නේ උසස් ගුණයන්ට ආධාර වීම. ඒක තමයි සීලය සීලය කියලා කියන්නේ. ඒ සීලය කර්ම පහකින් සංවර වෙන්න ඕනේ. කර්ම පහකින් සීලය සීල සංවර වෙන්න ඕනේ. මොනවාද මේ කර්ම පහ?
සීල සංවරය, සති සංවරය, ඥාන සංවරය, කාන්ත සංවරය සහ විරිය සංවරය. මේ සංවර පහෙන් එකක් හරි අඩු වුණා නම් සීලය අපිරිසුදු වෙනවා. මේ පහම හරියට තියෙනවා නම් සීලය පිරිසුදුව පවතිනවා. ඒ සීල සංවරය කියන්නේ තමා සමාදන්ව රක්නා ශික්ෂා පද මනමින් ආරක්ෂා කරගන්න. කර්ම 8කින් ආරක්ෂා කරන්න ඕනේ. අකණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාස, බුජිස්ස, විඤ්ඤුක්ත සත්, අපරාමච්ඡ සමාධි සංවර්ධනික කියන ලක්ෂණ 8 පිරෙන හැටෙද සීලය රකින්න. අන්න සීල සංවරය. ඒ අකණ්ඩ කියන්නේ ශික්ෂා පද හේලියෙන් අගින් මුලින් අගින් කළාගෙන නැහැ. අච්ඡිද්‍ර කියන්නේ මනින් සිත පද කළා නැහැ. අසබල කියන්නේ හේනිය සිත පද කළාක් නැහැ. අකල් මාස කියන්නේ තනින් තන සිත පද කළාක් නැහැ. උන හතරයි. ලාභ සත්කාරේ කීර්තේ ප්‍රශංසා නම්බු නාම වැනි සුළු දෙයකට ආශා කරමින් සීලය රැක්කේ නැත්නම් අන්න බුද්ධිච්ච. ඒකෙන් නිදහස් සීලය කියන එක. කෘෂ්ණාවත වහලුනේ නැහැ. මරණින් මත්තේ දිව්‍ය ලෝක සම්පත්, බ්‍රහ්ම ලෝක සම්පත්, සිටු සම්පත්, සේනා පරිවාර රාජ්‍ය සම්පත් ආදී පතන්නේ නැහැ. අන්න අපරාමර්ථ සීලය. එවන් එවැනි ප්‍රඥා සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැක්කන සාදුකයා සතුටේ නන්න විඤ්ඤුක්ක සත්‍ය සීලය. එහෙම රක්නා සීලය නිසා වාඩි වෙලා හිතයක් විතර සනිසිල්ලයි සමාධියයි. නැගිටලා හිතයක් විතර සමාධියයි. ඇවිදිනින් හිතයක් විතර සමාධියයි. ඉඳාගෙන හිතයක් විතර සමාධියයි. භාවනාවට යෙදෙන දින වාරයක් ගන්නිට සමාධිය වෙනවා. ඒ මොකද සීලය පිරිසුදු නිසා. ඒක සමාධි සංවර්ධනිකයි. මෙන්න මේම රක්නා සීලයට කියන සීල සංවරය. ඒ සීල සංවරය තව විසද වෙන්නේ, නිවිසද වෙන්නේ, පිරිසුදු වෙන්නේ අනිත් සංවර හතරක් වෙනකොටයි. ඒ මොනවාද? සති සංවරය. ඇසෙන්, කනෙන්, නැහයෙන්, දිවෙන්, කයෙන්, හිතෙන් ගන්න අරමුණු වලදී ලෝභයක්, දෝෂයක්, මෝහයක්, මාන්නයක්, ඉරිසියාවක්, කෙලෙස්කිතක් පහළ වෙන්නේ නොදී සතිමන්ත වෙනවා. සතිමන්තේ නිකන් නෙමෙයි. ඒ හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් භාවනාත් ලංගනවා. නිදසුනක් වශයෙන් අපි කියමු ලස්සන මල් ගහක් දැක්කා. අනේ සති සංවරයේ තියෙන එකේ නා ආ මේ මල අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි සිහි පිහිටුවා ගත්තා. මේ මල අද ලස්සනයි. එතනොට පරිලම ඇතිව අනිත්‍යයි අනිත්‍යයි මෙන්න කරන්නේ. එමු නැත්නම් මේ මලින් මේ වර්ණයෙන් බුද්ධ පූජා වේවා. අන්න සතිය හේතිය කුසාසික. ඒ කියන්නේ දකින දකින අහනහන හැම දෙයක් ගැනම කුසාසිතක් පහළ වෙන හැටියට සිහියෙන් යුක්ත නම් අන්න ඒක සති සංවරයයි. එතකොට අර මුලින් කියපු කියලේ පිළිසිදුයි. සති සංවරයේ බිඳුනා නම් අර මුලින් කියපු සීල සංවරයත් දිලෙනවාමයි. ඊළඟ ඥාන සංවරය. ඥාන සංවරය කියන්නේ සීලය පිළිබඳ මන ආභෝධයයි. සීලය නම් මේකයි. සීල ආනිසංස මෙහෙමයි. සීල කිලුතු වෙන්නේ මෙහෙමයි. සීල බිඳෙන්නේ මෙහෙමයි. සීල දැකන්නේ මෙහෙමයි. සීල පිළිපදුක මෙහෙමයි. ඔක්කොම සීලය ගැන මනාව ආභෝධයකින් කටයුතු කරනවා. එසේ ආභෝධය නැත්නම් සීලය කිලුතු වෙන්නේ දෙ tieනවා. සීලය කැඩෙන්නේ දෙ tieනවා. එනිසා ඒ නුවණින් දැන සංවරයීමට කියන ඥාන සංවරය. ඒකකින් අරිහත්ය දක්වාම හිත දියුණු කිරීමයි තයිති. ඊළඟ කාන්ත සංවරය. දැන් මේ සීල සංවරයයි, සති සංවරයයි, ඥාන සංවරයයි තුනම තිබුණා. ඉවසීමේ ගුණය නැත්නම් සීලය කැඩෙනවා. සීලවන්තයාට ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. කමෝ හෝති චේතස්ස උන්නස්ස දිගච්ඡාය පිපාසාය දංස මකස වාත ආතප සිරින්සප සම්පස්සානං දුරුත්තානං දුරාගතානං වචින කතානං උප්පන්නානං ශාරීරිකානං දුක්ඛානං තිප්පානං කට්ටා කටුකානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අජවාසක ජාතිකෝ හෝති. මෙන්න ඉවසමිතින් ජාති. සීලවන්තයා සීලේ රකින ගොත සීතලෙන් වෙන පීනා ඉවසෙනවා. සීතල නිසා සීල් බිඳ ගන්නේ නැහැ. උෂ්ණත්වය නිසා සීලේ කඩා ගන්නේ නැහැ, සීලේ රැක ගන්නවා. ඉවසනවා. බඩගින්න නිසා සීල් බිඳ ගන්නේ නැහැ, සීලේ රැක ගන්න ඉවසීමේ. විපාකය නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. නැසිමඳුරු පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. අවුලෙන් වැස්සෙන් පින්නෙන් වෙන පීඩා නිසා ඉවසීමෙන් සීලේ රැක ගන්නවා. නපුරු සර්පයන්ගෙන් වෙන පීඩා ඉවසීමෙන් යුතුව සීලේ රැක ගන්නවා.
අනුංග නිന്ദා අපහාස චෝදනා කරුකවාද ගර්ජන සර්ජන මේ ඔක්කොම ඉවසීමෙන් යුතුව සීලය රැක ගන්න. කායික වශයෙන් වෙන දුක් වේදනා, දැඩි වේදනා, කර්කශ වේදනා, කටුක වේදනා, ඉවසීම නොහැකි වේදනා, මරණයට පත් වේදනා පවා තියෙනවා නම් මේ සියල්ල සීලය නිසා ඉවසෙනවා. මෙන්න මේ වාගේ ඉවසීමේ ගුණයට කියනවා පංච සංවරය කියලා. ඒ පංච සංවරය තියෙන කොට සීලය බොහොම ප්‍රබෝධකරයි. අනික විරිය සංවරය. දැන් සීල සංවරය හොඳින් තියෙනවා, සති සංවරයක් තියෙනවා, ඥාන සංවරයක් තියෙනවා, පංච සංවරයක් තියෙනවා. නමුත් ඉඳලිට සංසාර දෝෂ නිසා අනුසය කෙලෙස් නිසා විතර කෙලෙස් සිටිලි පහළ වෙන්න පුළුවන්. ඒකට කියනවා පරිඋත්ථාන කියලා. හිතේ කෙලෙස් සිටිලි නැගී එන්නේ එන්න පුළුවන්. ඒ නැගී එනකොට වීරිය පුදවාගෙන දැඩි උත්සාහයෙන් මේ කෙලෙස් හිත පාදල අඹරල ගලේ අඹරන මිස් ගලේ අඹරන මිස් වාගේ අඹරලා ගන්න තරමට වීරිය පහළ කරගෙන නුවණින් වීරිය කරනවා. ඒ කෙලෙස් යටපත් කරන්නේ කෙලෙස් මැඩපවත් ගන්න වීරිය කරනවා. අන්න විරිය සංවරය. එතකොට කෙලෙස් සිටියේනේ දුර වෙනවා යනවා. මෙන්න මේ සංවර සීල පහ කියනකොට ඒකට කියන සීල සම්පදාව කියලා. මෙන්න මේ සීල සම්පදාව එදා මත්සිකාසන්න නගර වාසී චිත්‍ර ගෘහකතුමාට මනා පිහිටා තිබුණා. එතුමාගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකල්මාශයි, බුජිස්සයි, විඤ්ඤුප්ප සත්තයි, අපරාමත්තයි, සමාධි සංවත්තනිකයි. එතුමා සැබෑ සීල සංවරයෙන් යුක්ත කෙනෙක්, සති සංවරයෙන්ද යුක්ත කෙනෙක්, ඥාන සංවරයෙන්ද, ශාන්ති සංවරයෙන්ද, විරිය සංවරයෙන්ද යුක්ත නිසා තමයි මේසා විශාල පිරිසක් එතුමාට පක්ෂපාතව සහභාගීව කටයුතු කරන් යෙදුණු. ඊළඟට යසස කියන මෙතන සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තියයි. යසස බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන බොහෝ දේශනා පවත්වලා තියෙනවා. ඉතලාසා කනදමා හිමියන් වහන්සේ බුදුපාමුණට ඇවිත් කියනවා, ස්වාමීන් වහන්සේ මම මේ ධර්මයේ සිහි කරන්නේ මට මෙහෙම එකක් හිතෙන එකක් ඇත්තද? මට හිතුණා මේ බුද්ධ ශාසනයේ භාගයක් වැඩි පවතින මේ කල්යාණ මිත්‍රයා උඩයි කියලා. නැතානන්දේශේ නොකිය මෙසේ නොකිය බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සම්පූර්ණ බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර ශාසනයක් කියලා පිළිගන්නයි කිව්වා. අභිධර්ම පිටකයේදී ධම්මසංගමේ ප්‍රකරණයේදී නික්ෂේප කාණ්ඩයේ කල්යාණ මිත්‍රයා තෝරන මෙන්න මේ දේශනාවක් තියෙනවා. තත්ථගතම කල්යාණ මිත්‍රතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යාතේ කම් පුද්ගලානං ආසේවනා නිසේවනා සංසේවනා භජනා සම්භජනා සම්බත්තේ තං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍රතා. මේ දේශනා පාඨය බොහොම පැහැදිලි. කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ කුමක්ද කියනවා නම්, යම් යම් කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, ධර්මඥානයකින් සුරත සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, භාවනා ප්‍රඥාවෙන් ඥාන සම්පන්න නම් කල්යාණ මිත්‍රයෙක්, යාකේ සම්පුද්ගලානං ආසේවනා එයනි පුජ්‍යලයන් ආදරයෙන් ආශ්‍රය කිරීම, නිසේ වෙන නිතර නිතර ආශ්‍රය කිරීම, සංසේ වෙන ගෞරවයෙන් ආශ්‍රය කිරීම, භජන භජනය කිරීම, සම්භජන ගෞරවයෙන්ම භජනය කිරීම, භක්ති ඒ කල්යාණ මිත්‍රයන් කෙරෙහි භක්තිමත් වීම, සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්තෝ නමේගත් භක්තිමත් වීම, තං සම්ප්‍රවන්තතා ඒ කල්යාණ මිත්‍රයන් නමේගත් ප්‍රයත්නයෙන් කටයුතු කිරීම, අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පදාව. එතන භෝග සම්පatti නමින් කියවෙන දැන් ඒතුමා ඒ චිත්‍රගහ පුතුමා අත මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය බොහෝම ඉහළින් පිහිටා තිබුණා. අර වන්දනා ගමනේ මේ තේනවානේ 500ක් සංඝ පිරිස, 500ක් මේ භික්ෂුණීන් වහන්සේලා පිරිස, 500ක් උපාසකවරු පිරිස, 500ක් උපාසිකා පිරිස, ඔක්කොම ශ්‍රද්ධාවන්ත අය, සීලවන්ත අය, සුතවන්ත අය, ත්‍යාගවන්ත අය, ඥානවන්ත අය. අර මුලින් සඳහන් කළා වාගේ ඉරට කිර එකතු වෙනවා, පණියට පණි එකතු වෙනවා, රිදියට රිදිය එකතු වෙනවා, රණට රණ එකතු වෙනවා, මණිකට මණික් එකතු වෙනවා. ඒ වාගේ මේ පුණ්‍යවන්තයාගේ සංතානිතම ගොසක් ගුණ සම්පත් නිසා මේ වාගේ පුණ්‍යවන්ත පිරිසක් එතුමාට යස පිරිවර වශයෙන් ලැබුණා. ඒ වාගේම
අවසන් කළ මේක මහා භෝග සම්පත්තියක් තුමා ලැබී තිබුණා. ඒ තමයි අර ජීවමතුරා බුද්ධ ශාසන කාලයේ අවුරුදු ලක්ෂයක් තිස්සේ දම් පින්කම් කළා. තවත් බුදු සසුන් සම්මුඛ වෙන්නේ නැති විතරාත්මකව සඳහන් නුනාට අබුද්ධෝත්පාද කාලවලදී බොහෝ දම් පින්කම් කරන්න ඇති. කාශ්‍යප බුද්ධ ශාසනයේ තරවගේ හොඳ බෞද්ධයෙක් කියලා බොහෝ දම් පින්කම් කරගෙන ආවා. ඒ විදිහේ පරිත්‍යාගශීලී ගුණය නිසා තමයි ප්‍රමාණ කළ නැති භෝග සම්පත් ඇතුව ගණිතයේ සිටී. ඉතින් මේ අනුව සලක බැලීමේදී යම් කෙනෙක් යම් කුසලයක් කරලා යම් කිසි අධිෂ්ඨානයක් කරතොත් ඒ සියල්ල එසේම සිද්ධ වෙනවා කියන එක මේකින් හොඳට පැහැදිලි වෙන සිද්ධාන්තයක්. මේවාට අපි කෙටියෙන් කියන්නේ හේතුඵල සම්බන්ධතාව කියලා. පටිච්ච සමුප්පාදය. දැන් මේකෙන්දී අපි සලකා බලමු. අපි දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, බණ අහනවා, භාවනා කරනවා, ධම් පින්කම් කරනවා, මේ පින්කම් කරනවා. අපේ චිත්තසංතානවල යම් කිසි අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. මට මේ කුසලයේ අසවල් භෝගික ඥානෙයි. ත්‍රිවිද්‍යා, සත්‍යවිඥා, සිව්පිරිසිඳා ආදී ඥාන සම්බන්ධව මඟඵල නිවන්සුව ලබන්න හේතු වේවා. හිතුවොත් ඒ කුසාංශකින් සිතන දේකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඉජ්ජති භික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා කියන බුද්ධ වචනයක් තියෙනවා. සීලවන්තයාගේ චිත්ත සංකල්පනා පිරිසුදු බැවින් සමෘද්ධ වෙනවා කියන එක සාපිකයක්. එනිසා අප විසිනුත් නිත්‍ය වාක්‍යයෙන් පංචශීලයේ ආරක්ෂා කරමි. උපෝසත වාක්‍යයෙන් අෂ්ටාංග ශීලයේ උත්සාහයක් නම් දස ශීලයේ හෝ ආරක්ෂා කරමි. නිත්‍ය වාක්‍යයෙන් පංචශීලයේම ප්‍රදේයයක් වන ආදී වස්තුමක ශීලයේ ආරක්ෂා කරමි. මෞඛ්‍ය උපස්ථාන කරමින් වැඩිහිටියන් සලකමින් එවාගේම බණ අසමින් බණ දෙසමින් ඉන් අනුමෝදන් වෙමින් ඉන් අනුමෝදන් කරවමින් දස පුණ්‍යක්‍රියා පුරන්නට අපට පුළුවන්. එවාගේම පානාතිපාත වේරමණී ආදී වේරමණී ශික්ෂාපද හතක් අනභිඥා අව්‍යාපාද සම්මාදිට්ඨිකේන මනෝද්වාරික කුසල කර්මපත තුනක් කියන දස කුසල සමාදන් වෙලා අපට රකින්න පුළුවන්. එවාගේම ශ්‍රද්ධාවේ ගුණ දියුණු වීම සඳහා නිතර බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති ආදී මේ උසස් ගුණ භාවනා දියුණු කරගන්න පුළුවන්. බොහෝ දිනේ බෝධිං භාවනා කරන්න වාඩි වෙන්න පළමුවෙන් සමාධියක් ලබන්න. ඒක සිදු නොකළ හැකි දෙයක්. මෙත් නිතර නිතර දුවන පායන මේ සිතේ සපාද සමාධි කරන්න පුළුවන්කමක් නැහැ. ඒකල තියෙන අනුස්සති භාවනා ක්‍රමයක්. ඒ අනුස්සති භාවනා වඩාන යනකොට සමාධිය ඉබේම ලැබෙනවා. ඒක අනුපිළිවෙලෙන් යා යුතු ගමනක්. දැන් කුඩා දරුවෙකුට එල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. වාස 8ක 10ක දරුවෙකුට එල්ලෙන්නේ නැතුව විනාඩි 10ක් ඉන්න කිව්වට ඉන්න බෑ. ඒ දරුවාට අපි රූලක් අඳලා දෙනවා මීට 30ක් 40ක් මේක 10 වාරයක් දුවන්න කියලා. ඒක බොහොම සන්තෝෂයෙන් කරනවා. දුවන්නේ රූලෙනේ. අන්නේ වාගේ තමයි අපේ හිත භාවනාවට යොමු කරන්න පිළිවෙල. භාවනාවට යොමු කරන්නේ නම් ඉස්සර වෙලා අනුශසති ක්‍රමයක් හිතට පුරුදු කරන්න ඕන. එක පාරකටම ආනපාන සතියෙන් හරි සසන ධ්‍යාන ආදියකින් ධ්‍යාන වඩන්න පුළුවන්කමක් නැහැ. අර දරුවා දහමාරයක රූලේ දිල දුවලා දුවලා හැටිවැත්මම නවතිනවා. අන්නේ වෙලා දරුවා නොසල්මන් ඉන්න පුළුවන් නින්දත් යනවා. ඒ වගේ තමයි මේ සිත. අපි හිතමු බුදුගුණ නමේ මුල සිතාගට අග සිතමුවට අර්ථ වශයෙන් හරි ධර්ම වශයෙන් නිතර නිතර හිතින් ආවර්ජනය කරන ප්‍රයක් හමාරා. නැත්තම් ප්‍රය භාගයක් හරි. එහෙම කරනකොට මෙන්න හිත ඇතුළේ කුසල් සිත් වීතියකනේ. කුසල වීතියකයි එක දිව්වේ. ඒක නිසා හිත පස්සේ තැන්පත් වෙනකොට මෙන්න හිත සමාධි වෙනවා. එහෙම නැත්තම් මෛත්‍රී මනසිකාරයක් දිගට වෙලාවක් කරනවා. නැත්තම් ගත්තිංශාකාරය ගන්නවා. නැත්තම් මරණානුස්සතිය ගන්නවා. මේ වාගේ අනුස්සති කරන්න පුළුවන් භාවනාවක් ඉස්සෙල්ලා හිතර දෙනවා. ඒ භාවනාවෙන් විනාඩි 15ක් 20ක් 30ක් 45ක් වගේ ඇසිරිලා ආනපාන සතිය වැනි ඒකාග්‍රතාවක් සඳහා යෙදුනොත් අන්න සමාධිය වෙනවා. ඒකට තමන්ම තමන් ලොකු සතුටක් විඳ ගන්න පුළුවන්. මෙන්න මේ වාගේ තමයි අපේ හිත සමාධිමත් කර ගනිමින් කුසල චිත්තයේ පිපාල කර ගනිමින් මේ කියන ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, එවාගෙන පරිවාර සම්පදා, භෝග සම්පදා සියල්ල සාක්ෂාත් කර ගන්න පුළුවන්. චිත්‍රගෝපතුමාගේ ප්‍රාර්ථනා තිබුණේ විචිත්‍ර ධර්ම කතිකත්වයෙන් අග්‍රස්ථානීය දිනාගර නිවන් දකින්නයි.
එතුමා ඒ සම්පත් සියල්ල එසේම සාක්ෂාත් කරගත්තා. එතුමාගේ ආයුෂයාගේ කෙළවර බඹලෝ උපන්න ශුද්ධා වාසී. අද බඹලෝ ඉන්නවා. අපිත් යම් දවසක ධ්‍යාන වඩා බඹලෝ ගියොත් දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කළ තින්කම් ගැන විස්තර අහන්නත් පුළුවන්. ඒ ක්‍රම දැන් අපි සලකා බලමු. අපේ ශාන්තිනායකයන් වහන්සේ අපි දීර්ඝ කාලයක් තිස්සේ පෙරූ දානාලි පාරමී සම්භාර හේතුවෙන් බෝමුලාරා වැළඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වුණා. අබ්දු 45ක් බුදු කිස සිද්ධ කළා. සූවිසි අසංකයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන නිවන් පුරේ පැමිණෙව්වා. තමන් වහන්සේ කෙටි කාලෙකින් පිරිනිවෙන බැවින් අවුරුදු 5000කට වැඩි කලක් දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස පවතිවා කියන අදිස්ථානයෙන් සුදු බුදුරජාණන් වහන්සේ දළදා ස්පර්ශයෙන් සුවාසුදාස ධර්මස්කන්ධය දේශනා කොට තිබුවා. තමන් වහන්සේ ආශ්‍රයයේ කෙළවර දස දහසක් ලෝක දාස ඒකා ලෝක කළේ මිනිපානක් නිවෙන්නාසේ පිරිනිවුණා. තාතන් වහන්සේලා පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. දස ජනතාව ශෝකයේ කර්මාරූපෝ මිය පරලෝ ගියා. යටිහිත විහාරස්ථානද එවකට පැවති සොළොස් මහා ජනපද සාධිධානි උයන්පකුණු මාලිගාදී සියල්ලද කාලයාගේ වැයමින් නෂ්ටාවසේති වුණා. අද ජම්බුද්දීපයට යන්නේ කාටත් තේරුම් ගන්න පුළුවන් මොනතරම් වෙනස් වීමකට පත් වෙලාද කියලා. මේ වාගේ ඉරහඟ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දිවා දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලක් මතුමත්යේ ලැබෙන දිව මානුෂාදේ සැප සම්පත් සියල්ලක් හිත ඇති හිත නැති සැම සංස්කාර ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳේ බිඳි බිඳේ ඇතිවෙමේ නැතිවෙමේ යන බැවින් අනිත්‍යයි. සිඳෙමින් බිඳෙමින් ඇතිවෙමින් නැතිවෙමින් පෙළෙන බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනත්ත බැවින් වා පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ කියලාම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දුක නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනට පත් වීම දාලා සියලු සතර දුක් තරණය කළ කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සැනසීම දාල බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම්කල්ය අපේ ගෞරවාචාර උත්තමංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්වන සෑම කුසලයක් අපටත් පාරමී බාටපත් වී බෝධිපාක්ෂි ධර්ම බාටපත් වී සතු බෝධිඥානේ සුවකේ චතුරාරි සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා සබා ගන්නවා. දැන් පැයකුත් විනාඩි 15 කාලයක් ගත වුණ මේ කාලය තුල අපි සෑම දිනාගේ චිත්තසංතානයන්හි 15 වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බෝධිපාක්ෂි ධර්ම 37යි. මේ අහන්නේ මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ දෙසූ දහමක් නේද කියලා ඉතේ ඥානාන්විත පිළිගැනීමක් ලැබුණා. ඒකට කියනවා සම්මාදිට්ඨිය. ඒ බණ ඇසීම සඳහා බණ දෙසීම සඳහා නැවත නැවත යොමු කරන ධර්ම ශාස්ත්‍රීය විතර්කය ඒක සම්මා සංකල්පනාව. බණ දෙසීමත් බණ ඇසීමත් සඳහා හිතේ ගතේ ඇතිවන උත්සාහය සම්මා වායාමය. බණ ඇසීම බණ දෙසීම සඳහා යොමු කළ සිහිය සම්මා සතිය. ජවන් සිතක් ගානේ 15 ඒකාග්‍රතාව සම්මා සමාධිය. දේශනා කිරීමේදී මුසාවාදයෙන් තොර විසුණු වචනින් පරුෂ වචනින් සම්පප්පලාපෙන් තොර භාවිතා කරන බැවින් ඒ වචන සම්මා වාචා. නමස්කාරයේ කොට තිසරණයේ සහ සීලේ පිහිටීමේදී සම්මා වාචා. එවැගේම ගෞරව සම්ප්‍රයුක්ති එළියා පැවැත්වීම සම්මා කම්මන්ත. එසේම හිතේ පිරිසුදු බව සම්මා ආජීව. දැන් මේ බණ දෙසීමෙන් ඇසීමෙන් අප දෙපාර්ශ්වයම සිද්ධ කළ තියෙන්නේ
නානාක්ෂණික වශයෙන් වෙන වෙන චිත්ත සංතාන තුලින් ආර්ය අෂ්ටායක මාර්ගයක් සිටිය වැඩි දියුණු කිරීමයි. ආර්ය අෂ්ටායක මාර්ගයේ තියෙන කොට එතන බෝධිපාක්ෂි ධර්ම 37ම යෙදෙනවා. සම්මා සතියේ කිනෝද සතිපට්ඨාන හතරක් තියෙනවා. සම්මා වායාම කිනෝද සම්‍යප්පදාන හතරක් තියෙනවා. එවාගෙම සම්මා දිට්ඨි කිනෝද පඤ්චේන්ද්‍රිය ප්‍රඥා බල ධම්මේකේ සම්බොධ්ජංග මේ ධර්මයක් තියෙනවා. සමා සමාධි කියන කොට සමාධි ඉන්ද්‍රිය සමාධි බල ධම් සමාධි සම්බොධ්ජංග ආදී වශයෙන් යෙදෙනවා. ඔය විදිහට බැලුවාම සතිපට්ඨාන හතරක් සම්‍යප්පදාන හතරක් විදිපාද හතරක් ඉන්ද්‍රිය ධර්ම පහක් බල ධර්ම පහක් බොධ්ජංග හතක් මේ මාර්ගාංගයේ ඒකාබද්ධව වැඩෙනවා. එයින් සිදුවෙන්නේ චිත්තක්ෂණයක් ගානේ මුලින් සඳහන් කළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. එකේක කුසල ජවන් සිතක තියෙන ශක්තිය කල්ප කෝටි ගණන් සංසාරි කැටි කරන්නේ. ඒ සංසාරි කැටි කරනවා කියන්නේ ජාති ජරා මරණ ආදී දුක් ධර්මයන්ගේ කැටි වීමයි. අන්න දුක්ඛ සත්‍ය අවබෝධයේ සමීප වන චිත්තක්ෂණයක් ගානේ. චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් ඈත පහළ වෙන්නේ තියෙන 1500ක් ක්ලේශයන් පහළ නොවි යනවා. අන්න සමුදේ සත්‍ය ප්‍රහාණයට සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ සාන්ත නිර්වාණ ධාතුවට අපි සමීප වුණා. චිත්තක්ෂණයක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. මෙයින් අපි සිද්ධ කළා තියෙන බණ දෙසීමෙන් බණ ඇසීමෙන් නිවන් දකින අතුරු දිව ලෝකයට පමුණුවන, මනු ලෝකයට පමුණුවන, බම ලෝකයට පමුණුවන, සුගති ලෝකයට පමුණුවන ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයක් වැඩි දියුණු කිරීමයි. එය අපි යම් කිසි විදියකින් රහත් බෝධියේ පසේ බෝධියේ අභිසම්බෝධියේ පතාගෙන නම් මේ පෙරුම් පුරන්නේ ඒ බෝධි ඥානයේ වෙත මේ ලෞකික මාර්ගාංග අට අපි පමුණුවරුවා. ඒ නිසා කවදාහරි ලෝකෝත්තර මාර්ගාංග අට බවට පමුණවා ගන්නට මේ රැස් කරගන්න කුසලයේ උපනිච්චය වෙනවා. නිසා ලෞකික ලෝකෝත්තර සියලුම යහපත් සප සම්ප්‍රත් මුදුන් පමුණවා ගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන සයතොත් විනාඩි 15ක් අපි ගත කරගත්තා කියා හිතේ ශනිශිල්ල සතුට ඇති කරගන්න අතරත මෙතෙන් මේ රැස් කරගත් කුසල සම්භාර ධර්මය අද අපි මේ සැනසෙන බුදු ශාසන නොනැසී නොපිරිහි අඳුරු නොවේ අතුරු දාන් නොවේ අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලයෙහි නිර්මලව පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සුකේතන සික්ඛා කාමී සංඝ පිටුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේක සීල සමාධි ප්‍රඥා වඩමින් ධර්මාඥාන භාවනාඥාන වඩමින් ඥාන විඥා මාර්ගඵල ලැබමින් සදාම් ආලෝකයේ ලොවට බදා දෙනු පිණිස අප රැස් කරගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා කියා මෛත්‍රී කරනවා. ගමින් අභාවක් ප්‍රාප්ත මෞඛ්‍ය ගුරුවර බන්ධු මිත්‍රාදී සීලම ඥාතීන්දත් ඒ සහභාගීව සිටින සීලම දෙනාගේ මේ පල්ලෝගේ ඥාතීන්දත් මේ කුසලයේ අත්පත් වේවා. ඒ සෑම දිනාටද සුගති සම්පත්ම සිද්ධ වේ. පතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සුවත් වේවා කියා අපි කරුණාවෙන් පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂක ඉෂ්ඨදේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. නව වාරයක් සම්බුද්ධ ශාසනයේ පූජා වූ බුද්ධ භූමියක් වනිසේ ලංකාද්වීප ධරණී තලයේදී අන්‍යාගම් බලවේග මිසදිතු බලවේග අධර්ම බලවේග මිත්‍යා බලවේග ඉවත් කරවා දමා ශ්‍රී ලංකාව බුද්ධ ශාසනයට බෞද්ධ ජනතාවට මහා සංගරුණයට මේ පින්වත් හැමතෙද ක්ෂේම භූමියක් ධර්මද්වීපයක් ධර්ම රාජ්‍යයක් ජය භූමියක් විජය භූමියක් සුද්ධ භූමියක් ශ්‍රී සුද්ධ භූමියක් පුණ්‍ය භූමියක් පාරමිතා භූමියක් ධර්ම භූමියක් අභය භූමියක් බවට පමුණුවමින් ආරක්ෂා සංවිධාන සැලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් මැදහත් අහිතවත් සෑම සත්‍යයන්දක් මෙම කොළ බගනුවද වැසියන්දක් අවත ගම් නගර ලංකාව දම දියුතල මේ සක්වල සීලු සක්වල දස දිසාවාසී සමස්ත ලෝක සත්‍යයටත් මේ පින ලැබේවා. සියලු සත්ව නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, තෙරුවන් සරණ යෙත්වා, නිවන් මඟ ගමන් කෙරෙත්වා.
ආරි සත්‍යබෝධයෙන් ශාන්ත නිවන්සුව ලබත්වාද මෛත්‍රීන් පින් පමුණුවමු. සංවරත මෙතිකින් අප රැත්පත් කර ගන්නාද කුසලානි සංස බලින් බුද්ධාදී රත්නත්‍රයානු භා බලින් දිවි මණ්ඩලේ රැකවරණින් හා කල්්‍යාණ මිත්‍රයන්ගේ දාශිරවාද බලයෙන් මේ සහභාගී වන සීල මහත්තුරු මවරු දූදරු ඥාති මිත්‍ර හැම දෙනාටමත් එවාගේම සාධිතයා සිත් පහදු ආගා සැමටත් මෙලෝ වශයෙන් ඇති අසනීපකං අප ලෝකද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක භාගක සියල්ලන කිරිදුටු අමිරි සේවිහි කිරිද්වාසනය වේවා. උදා වූ අභිනව වර්ෂය පුරාම දාන සීල භාවනාදී කුසල් යත්කර ගනිමින් පුණ්‍ය වර්ෂයක් පාරමී වර්ෂයක් ධර්ම වර්ෂයක් එවාගේම සේම භූමියක් ඇති රටක් වර්ෂයක් ඇති රටක් බවට පමුණවා ගෙන නිවන් මඟ පාරමී පුරා ගන්නට පහසු වෙන සැලසේවා. සබන සබන පීවරක් දානේ රත්නත්‍රයේ සූවිසි මාගමේ අසීමිත ආශිර්වාදයේ පිහිට වේවා. සජසර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්ති වලකේවා. කායික මානසික සැනසෙල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසයෙන් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහරණයෙන් සතර සංග්‍රහ වක්තියෙන් දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන් පෙරපස මෝරණ සදාක් මෙන් දියුණු තියනු වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා. විංශත් සතවර්ෂාධික කාලයක් අතරක් නෑන බුදු සසනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සතර ගමනයේදීද සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසව මනසිකාලයේ ධර්මාධර ප්‍රතිපදාවක් සද්ධා සම්පදා සීල සම්පදා පරිවාර සම්පදා භෝග සම්පදාගේ සම්පල් ලබමින් පාරමී පුරා ගන්නට ජාති ජාතික් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදැයි තිමිතුරන් සේවක සේවිකාවන්ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමේ සැලසේ පැමිණ වදාළය. අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍රාමෘත මහ නිර්වාණ සම්පත්තිය ප්‍රතිලාභේ පිණිසම හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.